ආයුබෝවන්. ඉතින් ආදරණීය නියුදේ ඔන්න අද සඳුදා හවස 7ට අපි හරියටම ඔයාලගේ පන්සල පන්ති අරගෙන ආවා මගේ ආදරණීය යාළුව හැමෝම බලන්න. ඉතින් කොහොමද මුදේ ඔයාලට දැන් නම් චුට්ටක් නිමානු වීම හම්බෙලා ඉස්කෝලේ පොඩ්ඩක් විතර වැඩ අඩු වෙලා ඉන්නේ. හෙවද වැඩ විවිලා ඉන්නේ කොහොමද ඔයාලට? ඉතින් ආත්මීය දුවේ අපි අද දවසේ අපේ හයවෙනි පරිසරය සම්මන්ත්‍රණය තමයි මේ අරගෙන ආවේ. අපි අද දවසේ ඔයාලත් එක්ක ප්‍රශ්න 300ක් වෙනකම් ප්‍රශ්න 300ක් වෙනකම් අපි ඔයාලත් එක්ක අද දවසේ කතා කරනවා. ඉතින් මම ඔයාලට පොරොන්දුවේ ප්‍රශ්න 500ක් කරනවා කියලා. ඉතින් අපිට මං හිතන්නේ ප්‍රශ්න 500 නෙවෙයි අපිට පුළුවන් වෙයි ප්‍රශ්න 800ක් වගේ දක්වා ශිෂ්‍යත්වයේ භාගයට පෙර අවසන් කරන්න. ඉතින් එකක් මං හිතන්නේ අපේ දරුවන්ට ලොකු පිටිවහලක් වෙයි ශිෂ්‍යත්ව විභාගයේ ඉහළ අංගයන්. ඉතින් අද මේ දුවේ පාර්මිතයන් කලින් ඔයාලට විශේෂ කාරණා කීපයක්ම දැනුවත් කරන්න තියෙනවා අද දවසේ. එකෙන් පළවෙනි කාරණාව තමයි වාස්තවන්න දන්නවා අපි අර බිත්තු 15ක ප්‍රශ්න 30ක් කියන වැඩසටහන ඒ ප්‍රශ්න පත්‍රය ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා වර්ධන දවසේ හවස 7:30 ඉඳලා වදාදා හවස 8:30 ඉඳලා අපි ඔයාලා වෙනුවෙන් පැවැත්වු පරිසරය ප්‍රශ්න අතුරක් විභාගයේ පිළිතුරු සාකච්ඡාව සිද්ධ කරනවා මේ සතියේ බදාදා හවස 7:30ට. ඉතින් ඔන්න සූදානම් වෙලා ඉන්න පළවෙනි 82 දෙනෙක් එක්ක 82 දෙනෙක් එක්ක අපි ඔයාලගේ පරිසරය විභාගයේ ලකුණු ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම උදේ උසපත් ඇදීමකින් අපි දරුවෝ 3 දෙනෙක් ඒ කියන්නේ 80 දෙනා අතර උසපත් ඇදීමකින් දරුවෝ 3 දෙනෙක් තෝරගන්නවා 1, 2, 3 කියලා. ඊගාව විභාගයේ ඒ වගේ වෙන්නේ නැහැ. අපි මොල් විභාගය නිසා ටිකක් අපි පහසු වෙන්න තමයි ප්‍රශ්න ලබා දුන්නේ. 80 ගානක ප්‍රශ්න සංඛ්‍යාවක් අපේ විභාගයට එක්ක සම්බන්ධ වුණා. ඉතින් එතනින් දරුවෝ 80 දෙනෙක් පළවෙනි සතාවේ දිනාගෙන තියෙනවා. සියලුම ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන්නා. බදාදා දවසේ අපි ප්‍රශ්න පත්‍රයේ ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ජයග්‍රහණික ජයග්‍රහණ තෝරනවා. අගෝස්තු මාසයේ 30 වෙනිදා අගෝස්තු මාසයේ 30 වෙනිදා අපි අපේ දේවෙනි මිනිත්තු 15කට ප්‍රශ්න 30ක් කියන පරිසරයේ විභාගයේ වාස්තනවා. සූදානම් වෙලා ඉන්න අපේ පරිසරයේ විභාගය සඳහා අපි එකතු වෙලා විශේෂ දෙයක් කතා කරන්න තියෙනවා. මොකද වාලා සමහරක් වෙලාවට දැනුවත් ඇති දැනුවත් නොවෙනකොට ඇති දැන් අපි සමහරක් කියෝ දාන WhatsApp message වාර මොනද අපි දෙක WhatsApp group එක ගන්න සම්බන්ධ වෙන්නේ දාන WhatsApp message දරුවන්ට එන්නේ නැහැ නේද. අපේ එක ප්‍රධාන WhatsApp number එක බෑන්ඩුනා අපි ඒ කියන්නේ අර කිසිම දෙයක් කරක් නැහැ number එකක්වත් ඉන්නන්නේ නැහැ. එනිසා සම්බන්ධතාවයේ ප්‍රධානම වරසක් සමුගේ කිඳ වැටිලා තියෙන්නේ අපිට බහුවේ දවසේ ගණිතය සම්බන්ධයෙන් පවත් ගන්න ඕනෙත් නැහැ සෙල්සුරා දවසේ මේ හේතුව නිසා. ඉතින් පරිසරය සම්බන්ධනේ බොහොම අමාරුයි කියලා අපි පවත් ගන්නෙ. ඉතින් ගොඩක් දරුවන්ට අපේ ලින්ක් එක එන්නේ නැතුව ඇති. ඉතින් ඔයාලා යාළුවන්ට යවන්න. ඒ වගේම පුතේ තව විභාගෙක ඉන්නේ විභාගෙක ඉන්නේ අපි තව වැඩ දේවල් කතා කරනවා. ඒ නිසා ඔයාලට මොකද සයන්ස් විත් ජනි YouTube නාලිකාව වගේ subscribe කරලා තියන්න. ඒ කියන්නේ අපිට ඉස්සරහට සම්බන්ධ මොනකෙන්න අවශ්‍ය වුණා අපිට YouTube නාලිකාව සම්බන්ධ කරගෙන පුළුවන්. අපි අනුමත සම්බන්ධතාවය සෝෂල් විභාගයේ පවත්වන විවිධ මේ අනුසරයෙන් වගේ අහන්නව පවත්වනවා. ඒ නිසා රටේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක මතක් ගන්න අපේ දුවල පුතා හැමෝටම ඒ වගේ අද දවසේ අපි කුල හතරක් ගොඩ පුපන් විඳ ලබන දුන. ඉතින් ඔයාලා පුන පුනා කියන ඒ මොහොත සුදුසු නැයි ගන්න ඒ අපි අද දවසේ අපේ පරිසරය ප්‍රශ්න 50 ඔයාලා එක්ක සාකච්ඡා කරන්නයි
මේ අනිදි ලබන සතියේ ඉඳලා පොඩ්ඩක් අපි ප්‍රශ්න වලට වෙනසකුත් වෙනවා. ඒකෙදී මම ඔයාලට කියන්නේ නෑ මොනා කොහොමද ලබන සතියේ ඉඳලා අපේ ප්‍රශ්න රටාව කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණාව ඒක ඔයාලට ලබන සතියේ ඉඳලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඒක රහස. ඉතින් මම ගොඩක් මේ පාන්දර සුබපාත කරනවා අපි දුවලා ඒක පොත් ඉතා අමුතු ස්තුති වන්න වෙන ගමන් අපි අද මේ කතා කරන පළවෙනි ප්‍රශ්නයට යන් බලන්න අස්සන ප්‍රගුණ තුචේ කරගෙන ප්‍රශ්නයක් තමයි අපිට අද පළවෙනි ප්‍රශ්නය විදිහට තියෙන්නේ. සමහර අයට සෛලයේ උසවන ආහාරය කියන්නේ සමහර කෙනෙකුට හැමෝටම නෙවෙයි සමහර අයට විස වෙන්න පුළුවන් ආහාරයෙන් තමයි කියලා යහන්දි උත්තරය අංකයක විනාකින් කියන අය අංක එක දාලා මැසේජ් කරන්න. උත්තරය අංක දෙක කල්පිනි කියන අය අංක දෙක දාලා මැසේජ් කරන්න. උත්තරය අංක තුන යෝ කියන අය අංක තුන දාලා මැසේජ් කරන්න. ඉතින් අපි ආහාර ගැන ටිකක් වැඩි විස්තර කරනවා මේ සතියේ. ඒ වගේ මේ සතියේ ටිකක් අපිට කතා කරනවා ආහාර ගැන. මෙතනදී අපි සමහර අයට විස වෙන්න පුළුවන් ආහාර ගැන තුනක් කියන එක ඔයාලා මොකද දේ උත්තරේ වන්න ඕනි. ඒ වගේම යුටිලිටි නාලිකා පාර්ලිමේන්තුවේ මතය විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. පුතේ ඔයාලා යුටිලිටි එකෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ගන්න නිවැරදිව පුරා අනිවාර්යයෙන් ඉවන්න අපි ඒ අධීක්ෂණය කරනවා. පුතේ යුටිලිටි කියන්නේ අපි හැමෝම ඉතාමත්ම ආසාවෙන් ගන්න ආහාරයක්. ඉතින් මේ යෝගට් කියන එක සංහිඳියට විස වෙන්නේ නැහැ. ඉඳලා ඉඳලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් සමහර අය සයින් ආහාර ගත්තාම ඔය බඩ ගැටුම් වගේ ඇති වෙනවා. ඒක අපේ විසවීමක් විදිහට සලකන්නේ නැහැ. විසවීමකදී පුතේ කලාවක ඇති වීම, පත් ගැටීම, කැසීම ඒ වගේ දේවල් වෙන්න ඕනේ. එහෙම නැතුව බඩ ගැටුමක් ඇති වුණා වර්ණයන් දෙන වගේ දැන් වර්ණ කියන එකත් අපි ගන්න පුළුවන්. ඔය විසවීම කියන එකට ලක් වෙන බඩ ගැටුමක් වගේ ඇති එකක් අපි ගන්න. ඒ නිසා යෝග සහ නාන කියන දෙකම අපි ශරීරයේ විස වෙන්න පුළුවන් ආහාරයක විදිහට සලකන්නේ විනාශු කියන්නේ සමහර අය ශරීරයේ විස වෙනවා. ඒ වගේම අපි ගන්න විනාශකේ සෛල ආහාර අපි ගන්න ඕනේ වල වල එදෙනම් ගන්න තියෙන වල ඒ හැම දෙයක්ම තෝම විස වෙනවා. ඒ නිසා අපි ගොඩක් දරුවෝ ඉවරදි කියලා තුන තේරුවා විනාශු කරගත්තේ සමහර අවස්ථාවන් වල අපිට විස වෙන්න පුළුවන් ආහාර විදියට තියෙන්නේ. හරි. ඔන්න එන කොබුල් මුංචර කතාවයි කියලා. අපි යන්න හදන්නේ අද දවසියක් කතා කරන මීළඟ ප්‍රශ්නෙට 252 වෙනි ප්‍රශ්නය. විෂ සර්පේ දක්ෂණ කළ විට ප්‍රලෝභී උදේ දැන් සර්පේ දක්ෂණ කරනවා වගේ දෙයක් අපිට හදිස්සි අනිත් ලාභ විදියට ගන්න පුළුවන්. මොකද අපිට කියන්නේ කවද සර්පේ දක්ෂණ කරගන්න. හරි. ඒවත් උත්තර උත්තරේ ආන එක කැටි මනින් රෝහල ලැබෙන යාම කියන අය අම එක දාන මෙසේජ් කරන්න. ඔයාලේ සෝදා රසියදී ප්‍රතිකාර කිරීම කියන අය අම දෙක දාන මෙසේජ් කරන්න. සංඛ්‍යා මක්ෂරුන්ද කියන අය අම 3000 මෙසේජ් කරන්න. විස කර්මයේ විනාශක ගල විට කලින්ති කුමක්ද විසක් නෂ්ට කරාම අපි කරන්න ඕන දෙයක් කියන එක තමයි මේ අවස්ථාවේදී අහන්නේ වාගේ පුතේ වාරණ උත්තර කමෙන්ට් කරන්න ඕනි අම්මෝ අක්කා පහින් පහට උත්තර ගන්න කරගාවිනේ. ප්‍රශ්න ප්‍රශ්නයට අපි පිළිතුරු විමසනවා වගේ. ඒ නිසා ඔයාල හැම කෙනෙක්ම ඔයාලගේ පිළිතුරු එවන්න ඕනේ. පුතේ විශේෂර්ථයේ දශක කරාම මේ දීල කියන පිළිතුරු අතරින් අපි කළ යුතු දේ විදි පුතේ ඔයාලා කියලා තියෙන දේ හරි හැටි ඉක්මනින් රෝම වලට ගෙන යාම නැති ඒකත් අහුවා හින්දි මේක දෙවොත්තරයක් අපිට දැන් දෙවොත්තරේ මුරණයක් තියෙනවා තුවාලේ සොරින් සෝදා ඔන්න අපි සර්වේ කරි බල්ලේ කරි ඒ වගේ විශ්වයික සතෙක් දැක්ක කරනවා නෙවෙයි සම්පූර්ණ වේගයක් ඒක නෑ අද හැබැයි ඒක තමයි මොකද කියන්නේ ඉන්නේ දවසේදී පරිකාරකට
එතකොට පැහැදිලිව පේන්නේ වගේ දෙයක් උදේ පොඩ්ඩක් මැසේජ් කරලා මාව පැහැදිලිව පේන ඇහිලා සාකච්ඡා මාව පැහැදිලිව ඇහිලා එන්නේ අතන උදේ පැහැදිලිව වෙනවා නම් ඒ හැමෝම අතන ඉන්නවා පළදු කොට බලන්නේ මේ අද මේ හරිද හරි උනා අපි ඔයාලගේ ගැටලුවක් තමයි තියෙන්නේ පොඩක් සිග්නල් තියෙන තැනකට යන්න පුතේ අපි අර ඊගාව ප්‍රශ්නෙට අද දවසේ අපි කතා කරන ඊළඟ ප්‍රශ්නේ බලන්න ලස්සන නේ ලස්සන සත්‍යයක් අපිට අරන් එන ප්‍රශ්නයක් වයින් ගහන්න කරන අය කාර්යය යාළුවෝදී අපි වයින් යන වෙලාවක අපි පාරේ කොහොමද කොහොමද කියලා වාහන පදින පුද්ගලයේ ඒ කියන්නේ ගියදුර වාහනය අරගෙන යන්න ඕනි පාර වාහනය පයින් යන කෙනෙක් වාහනේ පයින් යන කෙනෙක් යන්න පාර දාන්නේ අපිට ඉස්සරහට මුන්නේ වාහනේ ගහගෙන වාහනේ වාහනය නොමැති අපි යන්නේ අපේ ධර්ම මාර්ගයේ අපි මේ ඉස්සරහට එන මාර්ගයේ ඉස්සරහට තමයි මම දෙන්නේ එන්නේ තමයි මේක හදලා තියෙන්නේ එතකොට මේ යන්න පුළුවන් අපි නම් පාරේ අමුතරණේ නිසා තමයි අපි පාරේ අපි පදිත පාරේ අනුමත පැත්තෙන් යනවා රියදු වාහන වම් පැත්තෙන් අරගෙන යනවා මේ විදිහට නිදි අරගෙන ඉතින් පදිකයන්ගේ සහගත මේ කියන දෙදොස්ම ආරක්ෂාවට ඒ නිසා අහන්න පාර දකුණු පැත්තේ යන්න කියන එක වගේම ඒ දකුණු පැත්තද ඒ දකුණු පැත්තෙන් යන්න ඕනි ඒකවත් ඔයාලට මතක් කරගන්න. එහෙනම් පොකුල් බැංචු අපි යනවා. අපි ඊගාව ප්‍රශ්නයට අපි යන්න අද දවසේ අපි කතා කරන්න 254 වෙනි ප්‍රශ්නය. අන්න ලස්සන නේ අඟුටු පිටි මල්ලි කරන් යන ප්‍රශ්නය. 254 සම්පේක්ෂණය වෙන්න පුළුවන් ඒවා තමයි අපි ගැන රෝගයක් කියන්නේ දැන් තව ඉන්ක්‍රීට් වෙලා තිබුණා කියලා
අනි අනිත්‍යයගේ නැත්තා ගැයාගේ සම්පේෂ නැත්තා අපි කියන්නේ ඒවට බෝ තොර තිදලකෙන හා මේ ඉදරියන උත්තර අර ස්තුල බාග කියන අපි කදාල සිච් කරන්න දාසය කියන අය අන්ත දෙක දාලා සේච් කරන්න සේප විශ්ාව කියන අය අංක තුන දාලා සේච් කරන්න පොතේ හරි ඉතින් දෙන්න අපේ දරුවෝ කීප දිනක් ගැදෙන දරුවෝ කියතුරු වරද්ද ගන්න නැහැ අපිට ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ තමයි මේ ගොඩක් දුරට තාලා නේද පිළිතුරු තේරුවා අපි යන අපි අද දවසේ කතා කරන 255 වෙනි ප්‍රශ්නේ 255 වෙනි ප්‍රශ්නේ යන අපි අද දවසේ කතා කරන ඒ දෙන්නු කියන රෝග සාමාන්‍ය ජීවියන්. ඒ අරගෙන යන දුන්නු මගුල්. අපිව ආවා. කියන්නේ අපිව අපේ ලේ අරගෙන. ඒ මගුල් අවුත්කලේ ප්‍රදර්ශ කරහම තමයි නැත්නම් යාමින් මේ ගාන වහම තමයි. ඒක මේ විදිහම වෙයිද රහිත කියලා දෙන්නු කියන රෝගිය බෝ වෙන්නේ නැහැ. ඊළඟට දීමේ කියලා උමුහත් දුන්නේ බෝ වෙන්නේ නැහැ. ඒක අපි ශරීරයේ ඔය ඉන්සියුලින් කියන හෝමෝනයත් එක්ක සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒක හොයන්න නෑ. හැබැයි සම්මුදාන කියන කියන්නේ මිනිසා වෙන අපිට බෝ වෙන රෝගයක්. ඉතින් අපේ ගොඩක් දරුවෝ මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර තෝරලා තිබුණා. ඊගොල්ල 256 වෙනි ප්‍රශ්නය මතුරුවන් ප්‍රශ්න කිරීමේ බෝ සංඛ්‍යාව වන්නේ මතුරුවන් ප්‍රශ්න කිරීමෙන් බෝ සංඛ්‍යාව වන්නේ. හරි. මේ ප්‍රශ්න දෙකේ වාරා 260 වෙනවා. අපේ ප්‍රශ්න පත්‍රයෙන් කියන දුවලා පුතාවා. අපේ ප්‍රශ්න පත්‍රයෙන් කියන දුවලා පුතාවා. එකවර මේ මාන පත්‍ර 256 එක කියන 254 කියද ඒ විදිහට 260 දක්වා වාරක විතර වාර මේ අපි පේපරේ ළඟ තියන අය. පේපරේ ළඟ නැති ප්‍රසන්ටේෂන් එක බලලා උත්තර දෙන්න දරුවෝ ගැටුවක් නැහැ. එයාට වෙනද වගේ පිළිතුරු සපයන්න පුළුවන්. සම්බන්ධ වෙන්නේ දාන වෙලාවේ සම්බන්ධ වෙන්න කියලා ඒ මේ යූටියුබ් එකෙන් පාඩම මරණ මත වන මේ සෝම් මහා සම්බන්ධ වෙන එක වැදගත් නමුතේ නැත්නම් අපි නේද සෝම් මහා නොකර අපිට යූටියුබ් එක ගන්න එහෙම කරන්නේ නැති මේ Zoom එක හරහා ඔයාලා සම්බන්ධ කර ගැනීම ඉතාමත් වැදගත් වෙන නිසා. හරි. එහෙමනම් අපේ ගොඩක් දුරට ගිහින් ඉන්න බලන දෙනවා. හැබැයි තාම ඒක තමයි මොකක්ද තමයි ඉන්න ඒ කියන්නේ 256 ඉඳලා 270 දක්වා ඒවා හිතේ පිළිතුරු ප්‍රශ්නපත්‍රය ළඟ නැති තරමක් ප්‍රසන්ටේෂන් එකක් උත්තර දෙන්න එතකොට මේ තමයි අපි අඳු වෙනවා 400කට ආසන්න දරුවෝ ප්‍රමාණයක් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඉන්නවා මේ දෙය අපි මැසේජ් හරියට යන්නේ නැති කරොත් ගොඩක් මැසේජ් යන්නේ ඒ වගේ ගොඩක් පාඩමක් එක්ක රොබ් වෙන්න දැන් ඔබට ගිය සතිය අපි දැනුවා අපේ පාඩම නිවීම් කාලතාව තමයි 1300ක් වුණ දරුවෝ ඒ කියන්නේ සාමාන්‍ය පුතේ ඉඳ සතියකට 1600ක් 1700ක් විතර සම්බන්ධ වෙන
අපි ලංකාවේ දැනටම පවතින හොඳම පරිසරය පාපියක් එක තමයි ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම අපි ඉතිරි සිටි චිකුණාමලී දරුවන්ට මෙතන නම් මේ චිකුණාමලී දරුවෝ නැති වෙදී පරිසරයේ සම්මන්ත්‍රණයක් අරගෙන එනවා. කොළඹ ප්‍රදේශයේ අපේ ඔය ස්පොන්සර් කරන මහතු කට්ටියක් එක මට කතා කරන්න වෙන සම්මන්ත්‍රණයක් කරන්න. ඉතින් මොන වාරද චිකුණාමලී දරුවෝ විතර නැති වෙදී ඔතන යාළුවත් සම්මන්ත්‍රණයක් කරන් යනවා බොහොම මුදුලේ. අපි අහමු ශ්‍රේත ලිසි පාර ප්‍රයිවට් පාර්ශ්නි දැන් මොකද කරේ ඉන්නේ තියා ඒ වාරන හොරි උත්තර අංගික මහා මාර්ගය කියන අය උත්තර අංගික ශාන්ති දිවීම කියන අය උත්තර අංගික මුණ චිකන් දුන්‍යා කියන අය මදුරුවන් අගේ බෝම සෝදයක් වන්නේ ඒ මහාමාරිය කියලා කියන්නේ මීන් අපි ඒක සත්‍යයක් මීයන් වලින් බෝම රෝගයක් නේ හන්දි දිනීම කියන්නේ වෙනම සෝදයක් ඒකට සම්බන්ධ නැහැ සත්තු නේ. එතකොට මෙතනදී අපිට මේ මදුරුවන් වගේ රෝගෙන්නේ චිකන් දුන්‍යා කියන රෝගය මොන අපි 256 වෙනි ප්‍රශ්නේ වලදී පිළිතුර තියුවා. අපි බලමු 257 වෙනි ප්‍රශ්නේ ඊට කලින් මම ඉතින් අපි කීප වතාවක් බැලුවා. මෙතනදී අපි මදුරුවෝ එක මස්තරියාගේ පිට ලේසි ක්‍රමයක් නේ ඇනෝ මැලේ කියු බනවලා ඉති චිකන් නේ. එතකොට මෙතනින් ඇනෝ කියන්නේ ඇරෝ බැරේ කියන්නේ ඇරෝ ස්කේන් පතුල පැති ක්‍රියාව කරනවා. කියු බාර කියු බාර කියන්නේ කියලේ කියන මාධ්‍ය වර්ග ඒ වගේම මොලේ මොල් කරනවා. අපි මේ සිකින් කියන එකේන චිකන් දුන්‍යා හා දෙහි කියන රෝග වෙන කරනවා කියන එක තමයි මේ කෙටි මේ තත්ත්වය. ඔයාලට මතක් කරගන්න. ඉතින් මේ පරිසරය සියලු පරිසරය කියන්න ආරම්භයේ මේ කෙටි ග්‍රහ 64ක් පදනම් කළා නේ. පරිසරයේ 64 මායෝන් විදියට ඔයාලා තමයි පොඩි ලිපිකට යන හදලා තියෙනවා. ඔයාලා මේක ලබා ගන්න පුළුවන් අවිලේම මම ඉස්සරහට කියන්නම් ඒක කොහොමද ගන්න කියන එක. පරිසරයේ 64 මායෝන් මායම් අපි කියන්නේ ඉස්සරහට කොහොමද ඔයාලා එක මුලින්ම ලබා ගන්න කියන කාරණා. අපි අද අදාළසේ වතා කරන 257 වෙනි ප්‍රශ්නය ජල පීඩිකාව රෝග කරන සත්වයා වන්නේ ජල පීඩිකාව රෝග කරන සත්වයා වන්නේ එක බල්ලාම කියන අය දෙක වහුලා කියන අය තුමේක විද්‍යන්ත සියල්ලම කියන අය පුතේ ජල පීඩිකාව කියනකොට අපිට මතක් වෙන්නේ බල හොද ලංකාවේ වැඩි හේතුම ජල පීඩිකාව නැරෙන්නේ බලන්න සම්පූර්ණ කැලේස් නේ. අපි කියන්නේ ලෝ ෆයිට් එකක් කියලා. හැබැයි උදේ බලන විතරක් මෙහෙම ගොඩක් ග්‍රීන් ආවම වගේ ලෝ කෝස් කොටක් තියෙනවා. ඒ වගේ සත්තු අපිව අමාරුයි. ඒ වෙලාවට සත්තු ගැන ජර්මනික කාවක දුන්නා. අනිවාර්යයෙන්ම මොන්නේ අපේ දල්පී කාව වල වැරදේවා. ඒ අවශ්‍ය ප්‍රතිකාර මාර්ගයක් නැහැ. ඒක දල්පී කාව කියන ජලපිතිකාව කියන සමේ කාර්ය අපිට මහා සභාවක් තියෙන්නේ. අපි නිශ්චිවයි ප්‍රතිකාරය ගන්නවා අපිට ආශාව වුණා. හැබැයි කිසියම් හේතුවක් මත ජලපිතිකාව හැදුණොත් මිය යනවා කියන වෙන කිසිදු විකල්පයක් නැහැ. මිය යනවා නැර වෙන කිසිදු විකල්පයක් නැහැ. ඒ නිසා මොන අපේ මගේ දුවලා පුතාලා හැමෝම නේ ඒ වගේ දයක් මොනවා තේම කියන්නේ නැතුව ඉන්න එපා. කියන්නේ නැතුව එමෙ ඉන්න එපා. අනිවාර්යයෙන්ම අනිත් 10 ගෙදරින් කියලා මේ වාර්තී වගේ දයක් දුනොත් දැනුවත් කරන්නම ඕනිමයි. ඒකවල මෙතන මේ පිළිතුර පුතේ බල කුසක කියන දේ නම් ජල නීතිකාව බෝල් කරනවා. එහෙනම් අපි අද 258 වෙනි ප්‍රශ්නෙට දැන් අපි දෙක අපි කතා කරපු හැම ප්‍රශ්නයකම වගේ දරු අමුතරන දින හේතු ප්‍රබලද දරු අවතරයක් දෙන අපි දුරු ලබා ගන්න. ඒ කියන්නේ අපි මොහොතේ සංදීගේම කතා කරන්නේ දරුවන් තමයි ප්‍රශ්න. ඒක අපි ඊගාව සැරේ ඉඳලා ගොඩක් නැවත ලාංකික ප්‍රශ්න වලට එනවා. අපි අපි ඊගාව ප්‍රශ්න
දෙසිය පනක් වෙන්න ප්‍රශ්නය. අවසද අසු නොවන සේදදේ එක වැඩමිටියන්ගෙන් කියන අය, දෙක කුඩා අරුවාගෙන් කියන අය, තුන්වෙනි එක රෝකින්ගෙන් කියන අය. අවසද වාක අසු වෙදී නැතිද කියලා නොවන කාරණා කියලා යනවා. අවසන් පෙට්ටි අරගෙන දුවලු වැඩි විදියකින් කියන අය මේක පොඩ්ඩක් අත්දගෙන තිබුණා. සමහර අය වරද්දලා තිබ්බා. දැන් මට එවල තියෙන උත්තර ටිකේ දැන් වාරත් වාර ගන්න උත්තර කියන්නේ ලේසි ප්‍රශ්නයක්, අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. නේ ඔය දෙක තුන වගේ උත්තර එවනවා ගොඩක් අය. පුතේ අපි අයුෂක වර්ග සංගවලා තියාගන්න ඕනි කුඩා දරුවන්ගේ. මොකද කුඩා දරුවෝ දන්නේ නැහැ නේ හොඳට. අපිට මම දන්න දරුවෙක් එහෙම එකක් කරා, පෙසර් පෙති මීලා තිබ්බා, පෙසර් පෙති කාලා. ඉතින් එයාගේ ගොඩක් පෙසර් අඩු වෙලා, මුදුන කින්දේ අඩු වෙලා, රෝහල් කරන බව සිද්ධ වුණා. ගොඩක් කෙනෙක් තමයි අපි අවශ්‍යට ඈත් කරලා යන්න ඕනි. අපි යමු අද දවසේ කතා කරන 259 වෙනි ප්‍රශ්නයට. 259 බලන සපා කෑනෙන් සෑදෙන රෝගෙකි. එකන වහින්නව බෑ. උත්තරය අරගෙන බොද ටෙස්ට් කියලා උත්තරය අරගෙන කිරිපන් ගන්න කියලා උත්තරය අරගෙන තුන ජල පුස්තිකාව කියන අය. නේ බල්ලෙක් එක පාට කාවුනම් අපිට බයට නේ බොද ගන්න පුළුවන්. නේ ආ ආ ආ ආ ආ ආ ආ ආ නේ එවනාට එක මේ එහෙම අපිට බයයි. කිරිපන් ගන්න කියන්නේ අපි බලු කෑවට නේද? බලු කෑවට දෙන්නේ නේ බල්කිත් අපි කෑවෝ අපි නෑ දෙන්නේ. ඒ ජර දුන්නතාව කලින් ප්‍රශ්නේ ඒ ගැන ඔයාලා එක කතා කරන්නේ ඒක පාස්. හරි, එහෙනම් අපි අද දවසේ කතා කරන ගාථික ප්‍රශ්නයට යමු. 260 ගිහින් අපි අපු ගැන කතා කරා. කරන්න හොඳ නිර්මාණ ගැනයි මෙයා උත්තර යාන්ත්‍රික කියනවා කියන අය, උත්තර යාන්ත්‍රික ආහාර කියන අය, උත්තර යාන්ත්‍රික නිදාගෙන ඉස්ම කියන අකුණු ගහන වෙලාවට කරගන්න අපිට කරන්න හොඳ නැති දෙයක් නැහැ. ගණන් බොහොම පහසු ප්‍රශ්න. ඉතලා ඉතලා කෙලින් දෙන්නේ පරද්දන බවක් පේනවා. පුතේ නිදාගන්න ප්‍රශ්නයක් නැහැ. අපි ගැලුවා කියලා නිදි අරවන්න. මේ අන්තිම ආහාර ගන්න ප්‍රශ්නයක් නැහැ. අපි ගිය ඇඳින්දලානේ ආහාර ගන්න. හැබැයි කියලා ජාතියක් කියනවා. ඒ විදිහට අපිට වදින්න පුළුවන් විදිහ නාර්ගියොත් එහෙම. ඒ නිසා අපි ගිය තැන කිසිම අවස්ථාවකින් කරන්න හොඳ නෑ. හරි, එහෙමනම් මම අපි ඔයාලා එක ප්‍රශ්න 10ක් කතා කරනවා. එවන මගේ ගොඩක් උත්තර කීයක් හරිද කියලා උත්තරේ වල ඊට පස්සේ ඔයාලා ඊගා ප්‍රශ්න පාඩම් පිළිතුරු සපයන්න. ඒ අතර අපි බලමු කවුද අද ඉන්නේ කියලා කතා කරන්න ඕනේ නෑ නේද? ඉඳුර ඉන්නවා, ගොලේ ඉන්නවා, දෙවුලි ඉන්නවා. කොහොමද දෙවුලි වැඩ කරනවද? දහම් අක්ෂර ඉන්නවා, දහම් කොහොමද ජලින පන්සිල් පන්සිල් ඉන්නවා වෙනවා. පන්සිල් කොහමද? මම පේනායත් එක්ක කතා කරන්නේ. අහිංසා ඉන්නවා, සෙන්ද ඉන්නවා. අහිංසා පොල්ලේ අහිංසා තමාස ඉන්නවා. හේෂාන හේෂාන කොහමද? විදස් විදසුවි නංගි දෙන්නම ඉන්නවා නේද? විදස් මේ පරිසරේ පන්තියට සම්බන්ධ වෙනවා. දැන් මම
එක දරුවෙක් එයාගේ අවුරුදු තුනක් කියන හරි පරිසරය පන්තිට ගැන කීප දේවල් වීඩියෝ කරලා මට ඒවලා තිබ්බා මේ WhatsApp එකට පන්තිය වලට පොඩි කෙනෙක් අවුරුදු තුනයි හැබැයි පරිසරය පන්තිය බලන්න අපි දැන් මේ වෙලාවේ තියා බලනවා ඉතින් ඔන්න පුතේ වාගේම කිව්වේ ඈ අර සර් ගැන විස්තරයක් කියලා තිබුණේ නේ මට ඒක බලන්න අමාරුයි හ්ම් ඉතින් ඔන්න වාලිතු නංගිලා මල්ලී නම් ඔලිය නේ ජනිස් සර් මතක් කරන්නා ඉන්නවා නම් ඔන්න වාලිතු පුළුවන් සර්ට ඒක වීඩියෝ කරලා එවන්න නෙත් මේ ඉන්නවා පේනවා නෙත් මේ දහම්සා හරි ඉතින් ගොඩක් අය ඉන්නවා අනුහස් ඉන්නවා සෙනෙත් මා සෙනෙත් මා ඉන්නවා පේනවා හරි පුතේ අපි වෙලාව යනවා නේද සදසි නේ සමයි මේ වගේ ඉන්නවා සමයි නේ 10 වෙනි සර් කියලා නෑ ඔන්න සමයි දැන් තා සර් අපි ගා ප්‍රශ්නයි අපි වාරම් එක කතා කරමු ඉතින් අපි යම් වෙලාව යනවා නේ හරි ඒ අතරේ තේ වාරම් උත්තරය යන්නේ ඉන්න බව මම දැක්කා හරි අපි එහෙනම් පුතේ යමු අද දවසේ අපි කතා කරන ඊගාව ප්‍රශ්න පහතේ කියන්නේ 260 ඉඳලා 265 දක්වා ඉතිවල ප්‍රධාන උත්තර එවන තියෙන්නේ ගොඩක් අය එහෙනම් අපි බලමු 260 ඉඳලා 65 දක්වා ප්‍රශ්න වල මොනවද තියෙන්නේ කියන කාරණාව 200 මීළඟට මුදී අපි කතා කරන්නේ 261 වෙනි ප්‍රශ්නය බලමු 260 වෙනි ප්‍රශ්න මොකක් කියන්නේ කියලා ඔන්න 260 වෙනි ප්‍රශ්න ඒ වෙනස් ඉති ප්‍රශ්නනේ ඔය කියන්නේ අපි ගොඩගෙන සංසාර සංසද්ධාව කායතනි අසුගිය දවසක මාතෘ මානසික ෆිගර් මැච් එක සඳුරු වෙන සදා කීපයක් ඔයාලට බලන්න දාලා තියෙනවා නේ ඔයාලා දන්නවනේ නේද ජනිස් එක්ක විද්‍යාව පන්තියට සහභාගී වෙන්න පුළුවන් ඔයාලට ශිෂ්‍යත්ව භාගී වෙච්ච ගමන් ඉඳලා රත්නපුර සත්‍රායතනයේ ඒ වගේම ගොඩකෙවල සරසවිස සත්‍යාගන ආයතනයේ ශිෂ්‍යත්ව භාගී පරුවෙලා විද්‍යාව සම්නිකක් විතර යනකොට පටන් ගන්නවා 6 වසර පළවෙනි මාසෙක වාරණ හෝතම මුලදී සාමාන්‍ය වෙන්න පුළුවන් අපේ විද්‍යා පන්තියත් එක්ක ඉතින් ඒ වගේ මේ අපි විද්‍යාව විතරක් උදේන්නව නෙවෙයි මේ දේ පොතේ අපි මේ වගේ වැඩසටහනක සොඳුරු වැඩසටහනක දක්වනවා එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට 261 නම විශ්වය පිළිබඳව ගැටුම් දිලි පුරකරනවා වන්නේ දැන් අපි දැක්ක පෞද්ගලික දවස් වල මෙන්න මේ වගේ ප්‍රශ්න දරුවේ අමුතු තමයි හොරන්නේ ලබන විශ්වණයක් සිද්ධ වෙනවා නම් ඔයාල නම අක්ෂරයන් කොන දුර කරනවා කියනද කියන එකයි මේ අහන්නේ අර ගෙවල් හදන්න බලන්න උත්තරේ පොඩි 19:27 කියන්නේ 19:27 කියන්නේ අන්තරාදාන කෞචල කාර්ය මධ්‍යස්ථාන තුළ මාත්‍රිය ඔයාලට මේ අපේ තම කෝරේ මාර්ගවල සම්බන්ධ මාත්‍රිය ඒ කියන්නේ කොහේ හරි පසුබිම් වෙනවා නම් ඒක නෙවෙයි ඒවා ඔබත් දැනුවත් කරන්න පුළුවන් අන්තරාදාන කෞචල කාර්ය මධ්‍යස්ථානය කියලා කරලා තියෙනවා තුළ මේ මේ මේවයි තමයි මේ ඔය මාත්‍රා උනේ මේ වගේ දේවල් පිළිබඳව මෙතනදී හොයලා බලන්න ඊපස්සේ 19:29 කියන්නේ තේ ශ්‍රී ලංකා ලබා ආරක්ෂණ අධිකාරියේ දුරකථනාවකය ළමාන් කිසණයක් කොහේ සිද්ධ වෙනවා නම් අපි දැනගන්න කරන්නේ මේ අංකය. ඉතින් දැන් මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. උදේ ළමාන් කිසණයක් කියන්නේ දැන් ඔයා හිතන්න ඔයා පාඩම් කරන්නේ අපහාරි ප්‍රශ්නෙ කයි නෝද? නැත්නම් ගහන්න ඕනේ. ඈ ඒක ළමාන් කිසණයක් නෙවෙයි. නේ නැත්නම් අපි නෝ ඉස්කෝලේ ටීචර් කරන ඉඳලා වැඩ කරන කෙනෙක් ඈ ගෞරවයක් නේ නේ ඒ වගේ ළමාන් කිසණයක් කියන්නේ නේ ඒ වාරද දැනුවත් කරලා ඇති ළමා හංසන ගැන මම ඉතින් මේ වෙලාවෙ ඉගෙන කතා කරන්න යන්නේ නැහැ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට 263 නිතරම ගම්මානේ නමදේ ප්‍රවේශමින් කොහමද ඒ කියන්නේ සමහර ප්‍රදේශ වලට ගම්මානේ මේ දැන් නම් මොන ගම්මතුරුද නේද ඈ අපි ඉතාලි වලට නියඟේට මොනවද දීලා ඉන්නේ නේද මුදේ නියඟේට ලැබෙන්නේ නිහඬ පුරසණයක් ඒ කියන්නේ ගම්මතුරක් එනවා නම් අපිට වහිනේ තේරෙනවා ගම්මතුරට එනවා කියනවා නේ අපිට ගම්මතුරට යන්න වෙනවා පේනවා සොරිස් වල ගම්මතුරට අපිට ඒක පේනවා
සුරංගනාවට අපිට කියන සහයනවා නායකයෙක් අපිට නායකයෙක් හැබැයි මේ මොහොතේ සාරම් වෙලා තියෙන පුළුවන්නේ අද වෙලා දැන් මේ තව මාස කීයකින් තව දවස් කීයකින් තව පැය කීයකින් වත් කියලා අපි දන්නේ එසත් යන්නේ කියන්නේ තිහක දවස් දෙකක් නේ දැන් මේ වෙනකොට අපේ ළමයි දැන් ඉතලා මේ නියමෙත් කියන තත්ත්වයේ මොන දිනලා ඉන්නේ ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද ඇත්තටම ලංකාවේ ඉක්මනින් දැසිල ගෙදෙන කියලා ඒ අතර 262 ප්‍රශ්නයක් මොකද කියලා බලමු නිතරම ධර්මවල අවධානය යොමු කරන්නේ කොමන පාරාදද කියලා යහනේ හඳුන්වන පුරුකන්ද සම්පතන් අන්නේ මේ ප්‍රශ්න දිනාම අපේ දරුවෝ විද පිළිතුරු තියෙනවා එක තෝරලා තියෙනවා දෙක තෝරලා තියෙනවා නේ තුන් වෙනි එක තෝරු බය තියෙනවා බහුතර ප්‍රමාණයක් උදේ දෙහි දීලා නම් පිට දියා ගන්නවා උදේ කරුතර තමයි නිතරම ගාමතුරා ගාමතුරා වෙන ප්‍රදේශයක් වෙන්නේ 261 කට උත්තරේ අහලා තියෙනවා උදේ 261 කට තුන් වෙනි පිළිතුර ඊගාට අපි යමු 263 වෙනි ප්‍රශ්නය 263 වෙනි ප්‍රශ්නය තමයි බලන්නේ දරුවෝ පාසල වෙනකොට අධ්‍යාපනය ලැබීම දරුවෝ පාසල වෙනකොට අධ්‍යාපනය ලැබීම උත්තර යාන්ත්‍රික ළමා ඉතිහාස නමකි උත්තර යාන්ත්‍රික දෙමාපියන් කියලා ඉතිහාස නමකි තුන විද්‍යාත්මකයේ වගකීම් වීමයි නේ දරුවෝ පාසල වෙනකොට අධ්‍යාපනය ලැබීම ළමයි ඉස්කෝලේ ඉඳලා ඉගෙන ගන්න එක මොකක්ද කියලා තමයි මේ අහන්නේ. උත්තර යාන්ත්‍රික ළමා ජීවන ශ්‍රමයක් කියන අය, උත්තර යාන්ත්‍රික දෙමාපියන්ගේ ජීවන ශ්‍රමයක් කියන අය, උත්තර යාන්ත්‍රික උන රිගුලර් ටික පරිපාලනය කියන අය. උදේ ළමා ජීවන ශ්‍රමයක් නේ ලංකාවේ ඉගෙන ගන්න වයසේ ඉන්න හැම ළමයෙක්ම ඉගෙන ගන්න අයියා කියන්නේ. එයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවා. ඒක තමයි මේ අනිවාර්යකම් වලින් තවදුරටත් අපි අපිට අපේ 264 වෙනි ප්‍රශ්නේ බොහොම ස්වභාවයක් නැවේ. බොහොම ස්වභාවයක් නැවේ. උත්තර යාන්ත්‍රික ඇස් ගායමේ නම් ඒ කියන්නේ ඇස් දෙක කියන එක පුතේ. දෙක පිට ගැස්ස කියන අය තුන වයිබස් තුන කියන අය. බොහොම ස්වභාවයක් නැවේ. මේ මොනවදින් නැත්තේ මොනවද කියලා අහන්න. පුතේ ඇස්වල තියෙන මොනවද කියලා. සාමාන්‍යයෙන් කන්තිය එකලා වෙනකොට ඇස් දෙකක් හදෙනවා කියන්නේ මුළු කන්තියට මේ ඇස් දෙකේ මොවෙන්න පුළුවන්. වයිනස් රෝගයන්ගේ මොවෙන්න ඕනනම් හැබැයි පිටගැස්ම කියලා කියන්නේ අපි ඔය මොකද වාලයට හරි මොනා හරි තිබුණාම නැත්නම් මොනා හරි වාලයක් තියෙන්නේ ඒහා සුද ජීවීන් ඇතුළු වෙන අපි දෙන එක. එකක් අපි හිතනවා වගේ සරල රෝගයක් නෙවෙයි පිටගැස්ම කියන්නේ. ඒ නිසා තමයි අපි ත අවුරුදු 5කට පිටගැස් මෙහෙත විදිහින් අපි ඔක්සොයිඩ් කියලා විදිහින් පිටගැස්මට අදාළ දෙහෙත ඉතින් අපි ඒ වගේ මොනා හරි වාලයක් වුණොත් මේ වගේ දයක් වුණොත් එහෙම ඇණයක් එම පැවිදෙමු නේ අනිවාර්යයෙන්ම මේ පිටගැස්සට අදාළ ඉන්නතර ලබා ගැනීම සිද්ධ කරන්න ඕන. හරි. එහෙමනම් 265 වෙනි ප්‍රශ්නය 265. ජලයේ ඉලුරු වරි ගොඩක් බින්දු උත්තරය වෙලා තියෙනවා බින්දුදි එක වක්කවීම දෙක කෘතිම සුසනේ ළමා වීම තුන උරුචු කිරීම දැන් මේ කවුරු හරි ගානක ඇදලා ගොඩක් බැවන්ද හරි මෙහෙම දීලා මේ අපි උසම මහත්තයා කර පීනන්න ගන්න කෙනෙක් ඉන්නා මේ දුකට ආවා දැන් අහන්නේ ගොඩට කරත් යමක මොකක්ද කරන්න ඕනි කියන දේ හරි පොතේ මේ වගේ අවස්ථාවකදී අපි කරේ වෙන්නේ පුළුවන් තරම් කෙනෙක් පොතීම සුසනේ දීලා එයාගේ හුස්ම අරගෙන හුස්ම අතර වෙලා ඊට පස්සේ දෙවිලා තියෙන වතුර ටික අයින් කරලා මේ ගොඩ බලන තරම් අරගෙන යන එක තමයි අපිට කලින් වෙන්නේ. හරි. එහෙමනම් 265 වෙනි ප්‍රශ්නේ ඉඳලා 276 වෙනි
පිළිතුරු ලබාගන්නේ රසපත්‍රයේ තියෙන අය එකත් එක්කම මතක් කරගන්න අපේ ආදරණීය දුව ලබුතාට පුතේ ඔයාට තවම මේ වස්සන් දුන්න පෙයක නැත්නම් අපිට බිල්වායි තමයි 80යි 90යි 937 කියන වට්සප් අංකයට මේ වට්සප් මැසේජ් එකක් දාන්න උඹට අපිට ඔයාලා සම්බන්ධ කරගන්න පුළුවන් අපේ වට්සප් ගෲප් වලට. නමුත් වට්සප් ගෲප් වල කියන ප්‍රශ්නෙත් ඒ ඉතාලා ඒ කියන්නේ අපේ වට්සප් ගෲප් වල සාමාන්‍යයෙන් හැම කරේකම මැසේජ් එකක් එනවා. ඒක දවල්වල පෑද කියලා නේද? ඒකත් එක්ක අපේ මේ වස්සන් දුවේ ගොඩාක් බෑන්ඩ් එක කියන්නේ දැන් දරුවන්ට ගොඩක් කාලවට පන්ති ඉවරෙච්චා ගොඩක් දරුවෝ මේනවා අනේ සෙලින්ටි කාලනේ දැන් පන්ති ඉවරයි ඒ නිසා ඔයාලා මොකටද මම කරන්නේ සයන්ස් විත් ජනින් කියන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්නේ. ඔය මොන කිස්සක් එක බෑන්ඩ් නම් ඒකට මුල් කරන්න බැරි කාරණා අපිට ඒ හරහා පුළුවන් ඔයාලා එක්ක සම්බන්ධ වෙන්න ඉතින් ඒ නිසා හැම වෙලාවෙම සයන්ස් විත් ජනින් කියන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න අපි ඉදිරියේ ඔයාලට අපිට සම්බන්ධ වෙන්න බැරි මොකක් විකාරයක් විදියට. අද වාර මුදේ මේ chat box එකට දාවි අපේ YouTube නාලිකාවේ link එක ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. දැන් මම හිතන්නේ උත්තර ලියන අය එවන අය බල ඉවරයි මගේ. තව උත්තර වෙන දෙවිත් ඇයි නම් මුදේ ඉක්මනට එවන්න. බීමට ගන්න ගලෙන් සකස් කර ගැනීමට සුදුසුම ක්‍රමය වන්නේ මොකක්ද කියලා අහන්නේ. පුතේ ජලය ගන්නම හැම වෙලාවෙම හැමතැනම තියෙන ජලය පිරිසිදු නෑ. ජලය මතින්දම රෝග කියන වෙනම පිටිකක් තියෙනවා නේද? ඉතින් ඒ හින්දා අපි ජලය නේ බොහොම පරිස්සමෙන් තමයි පානය කරන්නේ. දැන් අපේ ශරීරය ගත්තාම අපේ ශරීරයේදී අපි කෙලින්ම පිටින් දේවල් අතුල කරන්නේ ආහාර ගන්න පද්ධතියයි ශ්වසන පද්ධතියයි හරහානේ. මේ පද්ධති දෙකම අපිට පහසුවෙන් ලැබෙනවා. ආහාර ගන්න පද්ධතිය ගත්තාම මුඛයෙන් තමයි ආරම්භ වෙන්නේ. අපි ඉතින් දවසකට ජාති කීයක් නම් මේ මුඛයෙන් අස්සට දා ගන්නවා. ඒ අතින් ප්‍රධාන දෙයක් මේ ජලය. ඒ වගේ පොත් අවුරුදු ගන්න හරකට දෙනවා. මේ විදිහට අපි බාහිර ඉඳලා ඇතුළට දේවල් ගන්න තවත් එකක් තමයි ශ්වසන පද්ධතිය කියලා කියන්නේ. නාසය නම් අපි වාතය අපේ මේ වෙනහන වලට සුවසන. දැන් ඔය වාහන ගැන දන්න අය ඉන්නවා නම් උදේ වාහන වලට ධාවනය වෙනකොට වාතය වෙනවා. يعني අපිට ඔක්සිජන් ඕනේ වගේම වාහන වලට ඔක්සිජන් වාතය වෙනවා. ඒකට එයා පිටරයක් එහෙම දාලා තමයි වාතය ගන්න. අපේ පුරවත්නා නාසයේ පිළිතරයි කරන්නේ මේ ශරීරයේ තියෙන ඒ කොටස්ව තමයි මේ කාර්යය කරන්නේ. ඉතින් මේ පද්ධති දෙක ආශ්‍රිතව විශේෂයෙන්ම මේ කුඩා දරුවන්ට වැදගත් මෙතන ඕන තරම් ඇති කෙනෙක් ඉන්න බොහෝ පැත්තක තියලා ටැග් එක යනවා බතු මොදා කියලා පුතා. ඉතින් මේ ආරතයට තමයි කරන්නේ අපේ දේහයෙන් පිටත වෙන අපි ජීවිත මොනවාහන්දයක් අසුන් කර ගන්නකොට අපි රෝගී වෙන්න පුළුවන්. ඒතර මෙතන අරන්නේ බිලිමට ජලයේ සපසා ගැනීමට සුදුසුම ප්‍රමේ මොකක්ද කියන එක. දැන් බලන්න මේ පළවෙනි පිළිතුර නතරදී උණු කරන විභාග දෙවෙනි එක වතුර පෙරණය කිරීම කියලා තමයි නටන තෙක්කුණු කර නිවා ගැනීම. නටන තෙක්කුණු කර නිවා ගැනීම අපි යමු අද දවසේ අපි කතා කරන ඊගාව ප්‍රශ්නයට. අන්තිම ඊගාවට ඔයාලත් එක්ක කතා කරන්නේ 267 වෙනි ප්‍රශ්න. බලන්න මේ 267 වෙනි ප්‍රශ්නේ වාගේ අහනවා. ජලයේ යොදාගෙන කරනු ලබන හින්දු ජනතාවගේ චාරිත්‍රයක් වෙන්නේ මොකක්ද කියන එක.
උත්තරී අංකයක නිවසට ඇතුළු වීමට පෙර පාසල් වීම කියන අය අංක 1000 මැසේජ් කරන්න. උත්තරී අංක දෙක කිරිබියෙන් නෑම කියන අය අංක 2000 මැසේජ් කරන්න. උත්තරී අංක තුන ආයුබෝවන් කියලා අනුමතන් පිළිගැනීම කියන අය අංක 3000 මැසේජ් කරන්න. එවන් බලන්න මේ උත්තර. හරි කොහොම රඟපෑවේ අපේ අපි බලමු කවුරු හරි ඉන්නවද කියලා අපේ හින්දු ආගමේ දුවෙක් හරි පුතෙක් හරි පොතේ හින්දු ආගමේ දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් අපට දැනන්න අතල ගුණ මැසේජ් එකක් දාන්න චැට් බොක්ස් එකට. හැබැයි අපේ ගොඩක් ඒක වැරදි ඒක අපි හිතන තරන්නේ අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මම අපේ දුවල පුතාලට තව පොඩ්ඩක් අවස්ථාව දෙනවා නිවැරදි පිළිතුර සොයාගන්න. ඒ කියන්නේ ඒක අමාරු එකක් නෙවෙයි. අපි දන්න අපිට නිතරම හම්බ වෙන අපි අංගම සංස්කෘතිය නේද? ඉතින් ඒ වගේ අපිට අපහසු වෙන්න බෑ. ඒ කියන්නේ වරදින්න බෑ කාටවත්. නමුත් වරදින්න දරන ගොඩක් දුවන උදාහරණ මට එළවලා දෙන උත්තර ටික දිහා බලපුවාම නේ එදා පොඩි අවස්ථාවක් වෙනවා. අපි පාඩම අවසානයේ බලමු. ඒ කියන්නේ දැන් මොකක්ද නිවැරදි පිළිතුර වෙන්නේ කියලා ඔයාලා ස්ථාවරේ නම් හැබැයි කිරිකුරම ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර ඔයාලා හරි 260 වෙනි පිළිතුර ඒක කවුරුත් හොයන්න. දැන් අපි අපි 264 වෙනි පක්ෂයට ජලය දූෂණය වන ආකාරයක් වන්නේ ජලය දූෂණය වන ආකාරයක් වන්නේ උත්තරේ අංක 1 සබුන් නැවීම කියන අය, උත්තරේ අංක 2 ප්‍රෝටීන් ජලය දූෂණය කිරීම කියන අය, උත්තරේ අංක 3 ලිහිල් ජලය දුණු කිරීම කියන අය ජලය දූෂණය වන ආකාරයක් වන්නේ. මේ ඉඳ තියෙන උත්තර හරි ජලය දූෂණය වෙන්නේ මොන ආකාරයෙන්ද කියලායි ඔබ අහන්නේ. ඒවට තමයි පුතාලා උත්තර. ඔව් ජලය දූෂණය වෙන ආකාරයක් තමයි සතුන් නෑවීම කියලා කියන්නේ. විනුදේ උත්තරේ වල තියෙනවා හරි උත්තරේ. විනුදේ අපි යමු ඊගා ප්‍රශ්නයට 269 ප්‍රශ්නයට 269 සීරු ටිකක් එහෙම එල්ලලා තියෙනවා නිකන් මේ කෝල් එකක් වගේ. 269 වෙනි ප්‍රශ්නේ යම් බලන්න. 267 උත්තරේ ඉන්නේ නෑ බුදේ මම. ඒක ගොඩක් අය වැරද්ද දුන්නා. මම ඒක ආයෙ අහනවා වෙනදි පහකින් ආයෙත් ඒ ප්‍රශ්නේ නැවතම් කිය ගන්න 267ට අපි යම් උදා ප්‍රශ්න ඉදලා ගම්මුක ඇතිවිය හැකි ලෝකී තත්ත්වයේ උත්තරය අංක 1 සමය ආසාවට කියලා අය, උත්තරය අංක 2 අදිරුද්ද පීනදී කියලා අය, උත්තරය අංක 3 අධ්‍යයනය Java කියලා අය. ඔතේ ගම්මුක තත්ත්වයේ ඇති වෙන්න පුළුවන් රෝගයක් මොකද කියලා.
ඔව් දැන් මේ කාලෙන් ගම් වතුරක් ගැනත් තේරෙන්නේ අපි ජීවත් වෙන රත්නපුර ප්‍රදේශය කියලා කියන්නේ නේ ගම් වතුර අනිවාර්ය පුරුද්දකට සරයක් වෙනවා නමුත් මේ මේ තාම අපි වාසනාවන්ත වුණා ගම් වතුර නම් ආවේ නැහැ හැබැයි අපිට මෙහෙමදක් ලැබුණා කියනවා නේ ඔව් ඒ අධිවිද්‍යාවේ පීඩනය කියන්නේ ප්‍රශ්න හදින් නැහැ ගම් වතුරවල් ඈ අදිසියක මාතෘකාව වයිපොත්නේ එහෙම නෝ ගම් වතුරේකට හේතුවක් නැහැ දියේ නිවල වෙන්නේ නැහැ කියන ගම් වතුර කාලේ කුටේ නිවල නිරුපර වෙන්නේ සමී ආසාද නැති වෙන්න පුළුවන්. අපි අර 272 ප්‍රශ්න. මහායාන කැලණි කනුවල වී යන ගාථා සමනද කන්න මුදුනේ සිත පල නැත. නේ? එවන් නිවන් විතර මොකට කියලා මහායාන කැලණි කනුවල වී යන ගාථා සමනද කන්න මුදුනේ සිත පැනලිකා. උදේ මේ කවුරුත් මේ කවුරු පන්තියේ තියෙන ගංගා ගමන නිහන්නේ 1-4 කියන අය අංක 1 දාලා මැසේජ් කරන්න. 5 කියන අය අංක 2 දාලා මැසේජ් කරන්න. 3 කියන අය අංක 3 දාලා මැසේජ් කරන්න. මහවැලි කැලණි කළු වලේ යන ගංගා බලන්න ඉතින් කීයක් තියෙනවද කියලා. ඔව්. උදේ 4 එක නම් මම කියන්නේ කාටවත් අදුන්නේ නැහැ මොකද ගණන් ගන්න පුළුවන්කම විතරනේ ඔයාලට තියෙන්න ඕන හරි එවන කුටේ එවන කුටේ දැන් මෙතන අපි ප්‍රශ්න 9යි නැසින්නේ එවන කුටේ වාසිය පිළිතුරු ප්‍රශ්න 9 කීයක් නිවැරදිද කියන කාරණාව හරි පුතේ වාරා ඒ අතර ඊගාව ප්‍රශ්න පාඩම් පිටු සපයන මේ පසුබිමේ තියෙන පසුබිම යන මොහොතක ජනිස්සරි විද්‍යාව මන්නේ ඉගෙන ගන්න දරු නේ තමන්ට සෙත් පතන විභාගයේ වෙනුවෙන් ඒ ආගමික වැඩසටහන වලට සම්බන්ධ වෙච්ච අවස්ථා කීපයක ඡායාරූප සමහර අය 10 10 කියලා තවල් දිනවා නෑ පුතේ අපි ප්‍රශ්න 9යි සාකච්ඡා කරමු 271 කේන්දර උත්තරේ වන්න 75 වෙනකම් පුතේ ඉක්මනින් උත්තරේ වන්න තව උත්තරේ වන්න දරුවෝ කීප දෙනෙක් මේ ඉන්නවා අපි ඉක්මන් කරමු ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ තියෙන හැමෝම 271 ඉඳලා 275 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න හැකි ඉක්මනින් ඔයා මතකද මීට මාසයකට විතර කලින් සබ්මැරින් එකට විශ්වදේ ඔබලාගේ සබ්මැරින්ගේ නම තමයි එවන්න බලන්න චැට් බොක්ස් එකට දාලා බඳගන්න එක පුළුවන් පෞද්ගලික කාලේ
සබ්මැරීනයක් නේ ටයිටැනික් නැව බලන්න ගිහිල්ලා අනතුරකට හරි මම වාරකින් අහන්නේ මේ සබ්මැරීනේ නම මොකක්ද කියන එක. දෙනි ක්‍රයන උත්තරේ වැදගත් එක මේ පිටින් ප්‍රශ්න අහන්න පුළුවන් නේ. දැන් මම දැන් කවුරුත් ශිෂ්‍යත්ව විභාගෙදී ලේසි කරනවා කියලා ආලා තිබ්බා මගේ දවස් එකේ. ශිෂ්‍යත්ව විභාගෙදී කවදාවත් ලේසි කරන්න බෑ. ශිෂ්‍යත්ව විභාගෙදී ලේසි කරන්න බැරි මොකද නේ අර මම තිබ්බ පරිසර විභාගම වගේ නේ නේද. පළවෙනි එක තෝරන්නේ කොහොමද? 82ක් ලකුණු කොහොමද කරන්නේ? ඒ නිසා ශිෂ්‍යත්ව විභාගයේ ඔය ලේසි කරනවා කියලා කිව්වද ඒකේම කරන්න ඕනේ කියලා අපිට කියන්නේ එන්කෝඩින් අර ප්‍රධාන අපේ පාසලට ළමයි ඇතුළත් කරගන්න බැරි වෙන නේ. නිසා වලා පරාමුණු වෙන්න ඉපස් ශිෂ්‍යත්ව විභාගයේ ලේසි කියන කාරණාව ඒක වෙයි දේශපාලඥයන් කිව්වට නේ ඒගොල්ලෝ නෙමෙයි පාසල් වලට ළමයි ඇතුළත් කරගන්න නේ. එතකොට ඒ එයාලා ඔව් මොකද මේ සම්හැරෙන්නේ නම් ඔය බොසන් ගේට් කියන සමාජයේ ටයිම්ලයින් කියන ස්තර සම්හැරෙන්නේ තමයි මේ විදියට මොහොත පරිවර්තන ගියාම අපිට ලක්ෂණේ දඩේ අපි හදට ගිහුම් කියලා අංසා අඟේ බයල බල තියෙනවා. මිනිහ හැරෙන්නේ මරණය මිනිසා පොළව හන්දල කියන උත්තරීම ගැටුණ මට මතකයි අපි ඉස්සර පොඩි කාලේ ඉන්නකොට අපි කල්පනා කරනවා මම අවදාහන් දවසක ලොකුණා පොළව මාර්ගෙන මාර්ගෙන යනවා මාර්ගෙන නේ. එහෙම හිතච්ච අය මාර්ගෙන් මාර්ගෙන් ආවද අපේ ජීවිත දෙකක පසුවිට කියන්නේ කිව්වා. එහෙම කවදාවත් අහුවිලා නැහැ. උදේ එහෙම ආරගෙන ආරගෙන ඉන්නද නේද? ලෝකයේ දැනට කාම තියෙන ගැඹුරම වල කෝටිකට සාමපත්. එතනින් ඉඳන් ආරගෙන 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 කාමයේ උපරිම කාම උදේලා ජීදෙන අය ඉසයන් ඉන්නාට ආවම දැන් ඒ කියන්නේ අපිටේ සාධනය ගැන සිතාවම අද දෙන්න. මුතුල අපේකට සිතාවම අද අපි හිතවල අපේ ඉන්නවා ආරම්භ. දැන් ජලාශයෙන් දෙන්නේ වේලක් සකස් කරලා ගියදි දැන් ඒ ටයිටැනික් කියන සබ්මැරීනේ සුපුරන විනාශවක්. අයින් අපිට පරිහානියක් කරන්න යන්න බැරි කියලා. දැන් අපි අවහන්සට යන්න නම් අපිට රෝකට් එකක් හරි මොකක් හරි ඕනේ. හැබැයි ඉතින් මරියානා ගාර්ඩන් එකට ගිහිල්ලා එතන මොහොතකට ගන්න ඔක්සිජන් එකක් නැහැ ඒක ඉතින් යන්න යයි තත්ත්වයක් වැඩ ගන්න පුළුවන්. එහෙමවත් කියන්න බැහැ ඉතින්. උදේ පහළට යන්න පහළට යන්න තීඩ තැන ඉතින්. ඒ ඉඳලෙන් පොතක් කොච්චරක්ද කියනවා නේ. දැන් ඔය කියන්නේ ඔය සබ්ටයිටල් එකේ එක මොහොතකින් එහෙම මොනකට පුපුරන විනාශයලා කියන්නේ කියලා කියන්නේ නේ. ඒකේ තව විශාල ටයිටේනියම් කියන ලෝහයක තියෙන විශාල කොටසක් තිබිලා නේ. ඒක පුපුරන විනාශය නිකන් කිසි කියන කයි කතා කරන දෙයක් නේ. ඒ සිද්ධියට සමානයි කිසි කියක් ජලාශයක වේලා ඒ කියන්නේ ජලාශයක් අපි දැක්කා වගේ දෙයක් හදනකොට මුටි අපි උපදාර හස් කරනවා නේ. ඒතකොට මේක අපි වේලක් වදිනවා මේ වදින වේල නේ පහළට පහළට යනකොට වෙන්නේ මොකක්ද කියලා මේ අහන්නේ නේද? ඉතින් විවිධ ඒවා තමයි අපි ඉස්සරහ නේද? එක පතුලේ පහළ අරුවන දිසය කියන අය අපේ කතාව මැසේජ් කරන්න. දෙක පතුලේ පහළ වැඩි වෙන දිසය කියන අය අන්ත දෙක දාලා මැසේජ් දෙන්න යවන්න. අන්ත තුන පතුලේ ඉහළ පහළ සමාන වෙන විදිහට කියලා නේද? ඒ පහළට යන
පීඩනය වැඩි වෙන නිසා මොකද කරලා තියෙන්නේ පස්වට පස්වට යනකොට ඒ ගෑනිගේ මාධ්‍යයේ විදිහට වැඩි කරලා ඒ පීඩනයට උරුත් වෙන විදිහ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු 270 ප්‍රශ්නය 272 ප්‍රශ්නය බලන්න ලස්සන ස්ටාටික් අපිට ආවගෙන ප්‍රශ්නයක්. ගම්වල කප්පයක් ඇතිවීමට හේතුව වන්නේ උත්තරය අංගික ගංගාවට ගස් කැපීම කියන අය, දෙක වනාන්තර ආරක්ෂා කිරීම කියන අය, තුන වනාන්තර වාස්තු කියන අය. පුතේ ගම්පතුල ගොඩ වෙනවා ගම්වල කප්පයක් ඇති වෙන්නේ මොන අවස්ථාවේද කියලා අහන්න. පුතේ ගම්වලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගඟ දිගේ ගමන් කරන වතුර. ගඟ උඩු ගලා ගඟ පිටාවට ගලන නේ සාමාන්‍යයෙන් ගොඩ කඩ කර ගන්න එකට අපි කියනවා ගම නඟ කියලා. එතකොට ගලා වතුරට ගඟේ විතර පහ වෙච්චාම සිත්තේ ගම වතුරේ ඉන්නේ. ගම් වතුර එන්න ඔය ගඟ ගඟේ පසුම පස් වලින් නැගිට ඉතා ප්‍රබල බලක. ඉතින් මේකට අවක වටපිටාවෙන් පස්සේ ගඟේ පසු වැඩි. මේ ගඟේ පසුම පස්ස ආවම තමයි ගඟ ගොඩ. ඒක නිසා ගම් වතුරේ ගොඩ වෙනවා. ගම් වතුර කප්පයක් ඇති වෙන්නේ හේතු වෙන්නේ මොන ප්‍රශ්නේද කියන එක 272 අපේ නිවල පිළිතුර වෙන්නේ ගංගාවට ගස් කැපීම. ගංගාවට ගස් කපුවාම මොකද වෙන්නේ? ඒ පස්තික හොදගෙන ඇවිල්ලා පාසු පාදනය යටදී මොකද වෙන්නේ? ගම්පතුල වල වෙන වුණාට පස්සේ අපිට ඉක්මරින් ගම්පතුල ඇති වෙනවා. ඊගාර බල 273 ලේසි ප්‍රශ්නයක්. බෞද්ධ ජනතාවගේ මංගල චාරිත්‍රයක් වන්නේ බෞද්ධ ජනතාවගේ මංගල චාරිත්‍රයක් වන්නේ කොහොමද කියලා අහන්නේ. උත්තරේ අංකයක නිදි පූජා කියන අංක එක දාලා මැසේජ් කරන්න. උත්තරේ අංක දෙක අත්යන්මත් කිරීම කියන අංක දෙක දාලා මැසේජ් කරන්න. උත්තරේ අංක තුන දැරෙ කිරීම කියන අය අංක 3000 මැසේජ් කරන්න. බෞද්ධ ජනතාවගේ චාරිත්‍රයක් වෙන්නේ මොකක්ද කියන එක. පුතේ ගිහි පූජාව අත්යන් වක් කිරීම ඉලක්ස් දෙයාවේ විදිය. නේ මේක නම් ගොඩක් අය නිවැරදි පිළිතුර තෝරලා තිබ්බා. නේද? අත්යන් වක් කිරීම නේ නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ අත්යන් වක් කිරීම. එතකොට බෞද්ධ ජනතාවගේ චාරිත්‍රයක් වෙන්නේ අත්යන් වක් කිරීම. අපි යමු ඊගාවට 274 වෙනි ප්‍රශ්නය. නේ බාන කවුරුලාගෙන කියලා ලංකාවේ සුන්දර ස්ථානයක් වන්නේ උත්තර අංක දුහිඳැල්ල කියන අය, උත්තර අංක දෙක ජියුමැල් කියන අය, උත්තර අංක තුන හිමාලය කියන අය. මම කියන්නේ අද දවසේ අපේ ධර්ම වරක් ගන්නෙම නැති ප්‍රශ්නේ මේක වෙවි. නේ ලංකාවේ සුන්දර ස්ථානයක් නවීන ඉස්සප්ද කියලා අහන්නේ ඔබතේ ඔයාලා හොරණ පිළිතුර හරි හිමාලය. හිමාලය කියන්නේ මේ ඉන්දියාවේ තියෙන ස්ථානය. ඒක නම් මම හිතන්නේ අපේ දුවල පුතාල හැමෝම බොහොම අහසුවේ තේරුවා. අපි අර 275 වෙනි ප්‍රශ්නයට සතු අපවිච්ච ජලයේ වාසය කිරීමෙන් සිදුවන දේ. අපි දන්නවා පුතේ අපවිච්ච ජලය කියන්නේ අපිට හොඳ නැහැ. අපි කියන්නේ සතු විශේෂයක් තමයි. නමුත් මෙතන කතා කරන්නේ සතේ ඒ ජලයේම ජීවත් වීම නිසා ඇති වෙන ගැටලුවක් පිළිබඳව. උත්තරී අංකයක මාළුන් වදනේ කියන අය, උත්තරී අංකයක මඳුන් වදනේ කියන අය,
උත්තරේ අන්න තුන මාළුවන් වැඩිපුර කෝවිල කියන එක. එවන් තමයි උත්තරේ ඉක්මනින් සතුන අවශ්‍ය ධර්යයෙන් වාතය කිරීමෙන් සිදුවෙන හේති. එක මාළුන් වදරේ, දෙක මරුළුවන් වදරේ, තුන මාළුවන් වැඩිපුර කෝවිල. උදේ නිවැරදි පිළිතුර වෙන්නේ මාළුවන් වදරේ කියන එක. ඒ කියන්නේ මාළු කියන්නේ මේ ධර්යයෙන් ඉවත් වෙන ජල ජීවි විශේෂයක්. මේ ජල ජීවි අපවච ජලයේ ඉන්නකොට විනාශ වෙලා යනවා මාළුනේ කවුරු වුණත් නේ. අපි අත ඊගාව ප්‍රශ්න 276 පුතේ වරන් 276 ඉඳලා 280 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු එවන්න ගන්න ප්‍රශ්න පත්‍රයේ තියනානි පිළිතුරු එවන්න ප්‍රශ්න පත්‍රයේ නැති අයට අපි ප්‍රසන්ටේෂන් එකත් එක්ක පිළිතුරු සපයා ගන්න පුළුවන්. දැන් අපේ YouTube එකේ ඉන්න තුලට කාර්යයන් YouTube එක හරහා අපි එක්ක සම්බන්ධ වෙන්න තුලට කාර්යා උදේ YouTube සපය කාර්යයන් සුද්ධ ලොග් එකක් නැහැ. ඔයාලට ප්‍රශ්න ප්‍රශ්න පිළිතුරු ලියන්න පුළුවන්. ඒක තමයි සාර්ථකම කම. ඒ කියන්නේ ප්‍රශ්න ප්‍රශ්න උත්තරේ වලින් එක නිසා YouTube එකේ ඉන්න තුලට කාර්යයන් වල පිළිතුරු වල අවස්ථාවයක් වෙන්නේ නැහැ. එයා ප්‍රශ්න ප්‍රශ්න පිළිතුරු සපය ගන්න. සිංහල ජනතාවගේ අලුත් අවුරුදු චාරිත්‍රයක් නොවන්නේ. කියන්නේ අපි අද චාරිත්‍ර වාර්ෂික කිව්වම එකක් වැඩි හේතු. කතා කරා අපේ මොහොන්වල් දෙකක් කිව්වේ අපේ මේ ප්‍රශ්න කා වෙනසක් වෙනවා කියලා අනුසස තියෙන ගමන්. එක සිංහල අලුත් අවුරුද්දට ස්ථාන හෙන්නීම, දෙක ලිංහා අඳුන් කිරීම, තුන නැතරට නෑගම් යාම. සිංහල ජනතාවගේ අලුත් චාරිත්‍රයක් වෙන්නේ කොහොමද කියලා යන්න අපි කියමු. එක තෝරන දෙක තුනක් ඈ පුතේ මොන අපේ අහලා ගන්නවද ඉන්නවා නම් දරුවෝ චුට්ටක් බලන්න මේ නැකත් චාරිත්‍ර මාර්ග කරනවා. දැන් අර කලින් ප්‍රශ්නෙත් අපි දැක්ක දේ තමයි අර මක්කොඩි වෙනවා මොකද ප්‍රශ්නෙකට කියන්නේ අර Hindu ජනතාවගේ චාරිත්‍ර වෙන ප්‍රශ්න. එතනදී අපේ දරුවෝ මේ නිවැරදි පිළිතුර නෙවෙයි ගොඩක් අය පිළිගන්නේ. ඒක ලොකු ගැටලුවක්. දැන් මෙතනදී ඒ දේම තමයි සිද්ධ වෙන්නේ. මෙතනදී උත්තර තුනක් එනවා. කියන්නේ මෙතන මම විශ්වාස කරනවා ඉන්නේ සිංහල වෘන්දාවන සමරණ කියලා නේ. දැන් චාරිත්‍ර ගැන තමයි දැන් සිංහල වෘන්දාවනේ සිංහල වෘන්දාවනේ ලෙඩේක තියෙනවා. අපි මේක කරන්නේ නැහැ. දැන් මම වාචික දෙයක් අවදානම් මේ වැඩි කරලා නැහැ. පුරුත අවුරුද්දට මේ ස්ථානයේ ඉන්නේ. නමුත් අලුත් අවුරුද්දට ස්ථානය කරන්න එකක් තියෙනවා. ඒක පිළිතුර එකක් නෑ. හැබැයි ඒක පොරක් ගන්න වෙනවා. ඊගාව ලිඳ කිරීම. එතකොට මේ ගනුදෙනු කිරීම කියන එක පුතේ අතර මේ ලිඳක් එක්ක ගනුදෙනු කිරීමක් ප්‍රධාන දෙයක්. දැන් අපි ගනුදෙනු කිරීම කියන එක තුල ඉඳන්නේ අපිට අපි වැඳලාම අපිට පුළුවන් කලේ විතරක් දෙන්න ඕන විතරක් කොහොම හරි මහා හරි දැන් තම කෙනෙක් නේ. එහෙම නැහැ ඒ සිතලා ඒ තියෙන දේවල් නැකතක නෑයක් නෑ කියලා මම ගැන කතා කරාම එතකොට මෙතනදී පොතේ නැකතක නැකතක් යනවා කියලා හරි නැකතට අපි යන්නේ රෙදි ආරක්ෂාව ගැන විලක් වෙලා තමයි. ඒ නිසා මෙතනදී 276 වෙනි ප්‍රශ්නේ අපි ගන්නේ තුන් වෙනි පිළිතුර.
දෙසිය හැත්තාය. දැන් අපි අනිත් ප්‍රශ්නේ මේ විදිහටම චාරිත්‍රාත්මක එක්කම ප්‍රශ්නේ අපේ ගුණ ගුණයි කරගෙන ගිහින්. ඒ කියන්නේ ඉතන තිබුණේ සිදු ධර්මා වගේ චාරිත්‍රයක් ගැන 267 වෙනි ප්‍රශ්නේ. 267 වෙනි ප්‍රශ්නේදී අහපු ප්‍රශ්න තමයි දැන් මේ කතිය වගේම අපේ දරුවෝ වැරද්දවා හින්දු ජනතාවට චාර්ත්‍යයක්. එතන අපේ ගොඩක් පිළිතුරු දෙන එක يعني පිළිතුරු දුන්න වැරදි මාර්ගය මම ඒකයි ඉතින් සාකච්ඡා කරන්න ඇත්තේ මෙතන ඒ වගේම වුණා ඉතින් පොතේ 20 ඔන්න එතන හදා ගන්න ඕන 267 දී එක අනන්ත එතන අඩුවක් වෙනවානේ ඒ වගේම 276 දී චාර්ජියක් නොවන්නේ නැගතට නෑගම් යාමට නැගතක් නැහැ අපිට වන යාමක නෑගම් යන්න පුළුවන් අර සිංහල අවබෝධයේ උත්තරය අංක එක ජලීය මාරුමිනා එක දාන සෙච් කරන්න විරුද්ධ උත්තරය වෙනවා බුදුන් සෑදී කියලා අංක දෙක දාන සෙච් කරන්න තුන පහ වෙන තැනපත් මේ කියලා අංක තුන දාන සෙච් කරන්න පොල්තේල් දෙකක් නැත්නම් පොල්තේල් බාර දෙකක් නම් අපු දෙකක් දාන තුන පොල්තේල් දෙකක් පහම වෙන්නේ කියන එකයි අහන්න ඔබතේ වාහන හෝරන පිළිතුර නිවැරදි 274 ජලයේ පාළු කියන පිළිතුර තමයි නිවැරදි ඕන වාදු තුනක් ඉදිරියේ ඔබ දාලා බලන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේ බල්ලෙන් කරවපු අරන්ගෙන ප්‍රශ්නයක් තියෙන 278 ලංකාවේ දකුණු පැත්තේ මුහුදට වැටෙන අංගාව එක වලවි කියන අය දෙක පහවැලි කියන අය තුන කළු කියන අය ලංකාවෙන් දකුණු පළාතේ මුහුදට වැටෙන්නේ ඔබතේ වලමිනි ළඟ ඒක නම් අපේ ගොඩක් දුර පුතාලා නිවැරදි පිළිතුර තේරුවා අපි යමු 279 වෙනි ප්‍රශ්නයට ඊට කලින් කවි සිද්දුව කලු ගාන කලු කරට මහනෙ තිබුණා මලයට කැලණිය කොළඹට ගඟ ගලයි වලේ අම්බලන් කොට ගිනි ගඟ ගිනි තොටට මැනි ගඟයි ලානට නිල් වලා මුතරට ගල්ගේ තින් ඔය මුතලා කොට කොඳු මුකන් කුමනට ගල් සේ ආරුවන් කොට හැදු කොයි කුතු බිලට මේ සියලු ඔය ගලයි මුදට පරිපිටියට කලා ඔයයි බුරුන්දරට කිවිති ඔයයි පරිසරයේ හැටහතරමායි කියලා පොඩි පොත්ින් චක් හදලා තියෙනවා අපේ අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට මොමිලියම් ලබා ගන්න පුළුවන් ඉදිරි ක්ෂේත්‍රයක දැනුවත් කරා නම් කොහොමද අපි ඒක ගන්න කියන කාරණාව අද දවසේ වාලගේ සහාය ප්‍රශ්න පත්‍ර පන්තිය
එතකොට දැන් මෙතනදී සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් 500ක් සහභාගී වෙන පුළුවන් සුපර් පැකේජයක් ගන්න. ඉතින් හැම එකකටම මුදලක් තියෙනවා. නමුත් මේක අපි ඔයාලා වෙනුවෙන් කරන වෙනවා. ඒ නිසා මේ අපි පරිසරයේ පන්තිය හරහා මේ කිසිම සරකාර විසින් සත්‍යාවන ආදරේ වාරයෙන් පවාසන කිසිම වැඩසටහනකදී අපි ඔයාලාගෙන් මුදලක් ණය කරන්නේ නැහැ. නේ? ඒක අපි සම්භාව්‍ය කියලා කරන්නේ. ඒක තුල අපිට වාසියක් තියෙනවා ඒක අපි කියන්නේ. ඒක තමයි ඔයාලා අනුමත ගන්න ඕනේ. මේ කාය වසරදී කාන්තිය උගන්වන්න ගුරු විතා බෝලේක ඉන්නා මෙයා මේ වගේ උගන්වන්නේ. එම ආරම්භයේ සුරජිනු මුදාය කරන මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අපි අනුග්‍රහවාසයට 279 අපට මෙන්නට ඉතා කුරුසිදු ජානේ ලබාගන්න එකේ ක්‍රමයක් වන්නේ උත්තර යන්නේ වර්ෂාව කියන අය උත්තර යන්නේ කොළුපත් කියන අය උත්තර යන්න තුන ගංගා කියන අය වල බලපොරොත්තු උත්තර ටිකක් ආන්දෝලනයකට ලක් විය හැකි ප්‍රශ්නයක් දෙ මේක දැන් වර්ෂාවක මොහොතේ වනාන්තරයක් කියන්නේ වර්ෂාවක් කියන්නේ මොකද එහෙම ඒ කියන්නේ දැන් මේ අපේ කාර්මකරණයත් එක්ක තමයි ලෙස් ජලය අපේ සිද්ධ වෙලා තියෙන්නේ ග්‍රාම ජල කීයකට අපේ සිද්ධ වෙලා තියෙන්නේ අපි හිතා නේ මිනිස්සු කියන සත්ත්ව කොටස නැති වුණාම ගම් ගානේ ජලය අපිට දීපත ගන්න තිබ්බා නේ ඉතින් දැන් උල්පත් කියන එක ගත්තා උල්පත් කියන එක මිනිසාගේ ක්‍රියාකාරීත්වයක් එක්ක යම් යම් දුරට ඔලිච්ච වෙලා තියෙනවා. නමුත් ඉතින් මේ දීලා තියෙන උත්තර කුණ ගන්නවා. ඔයාලා ගොඩක් අය කියනවා වගේ මොකද මිනිමත මේ දීලා තියෙන උත්තර අතරේ උල්පත් වලින් තමයි පිරිසිදු ජලය අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. 282 ප්‍රශ්නය කියන්නේ අපි අත්‍යවශ්‍ය කතා කරන 30 වෙනි ප්‍රශ්නයයි ජලය සහිත වේගීකරණයට මුලික තෙල් ස්වල්පයක් යන විට උත්තර යාංගෙද ජලය මාස පාවේ කියන අය උත්තර යාංග දෙක ජලයේ නියම කියන අය උත්තර යාංග තුන ජලය පසිරට යන්නේ කියන අය උදේ මනුස්සයනේ ඔයාලට නම් මේ අත්දැකීම නැතුව ඇති සමහරක් වෙලාවට ඔයාලගේ අම්මලාට සමහරක් වෙලාවට මේ අත්දැකීම තියෙන්න පුළුවන් මේ ඉස්සර අපි පාඩම් කරන කාලෙදී මුලින්ම අපාණත කාර්ය අපේ ගුණවලට ලයිට් දෙන්නේ නැහැ චිමිලා පස්සරගේ තමයි අපි පාඩම් කරන්නේ අපිට මතකෙ විදිහට අපි ගෙදරට ලයිට් දෙන්නේ මම 8 වසරින් සමහරක් වෙලාවට චිමිලා තෙල් මදි වෙච්චාම ලාම්පු පත්තු කරලා කියන අපිට වැඩ කරන්න පුළුවන් නැති වෙන තෙල් දෙක. ඒ කියන්නේ තිල් කිරේ ගෑවෙන ගාන තිල් තියෙන බෑ. එතකොට එල්ලවට අපි කරන්නේ අර චිනේ ලාම්පුවේ චිනේ ලාම්පුව කියන එකකින් ඔයාලා පාඩම් කරලා නැති වෙන්නේ බොහෝ උට ඒ චිනේ ලාම්පුව ඇරලාපදී ඒ පිටක් වතුර දානවා. ඒ ලාම්පුවේ තෙල් තියෙන එක. කිරේ මේ විදිහට අරගෙන ඊට පස්සේ පුතේ අර මොකක්ද කියන්නේ ලාම්පුවේ එක උඩ එක. අන්න ඊට පස්සේ පුතේ අර ලාම්පුවේ එක දිහේ ගෑවේ මන්නේ. එතකොට අපි ඒ ලාම්පුවේ එක ඉවර වෙනකම් පාඩම් කරන්න පුළුවන්. දැන් ඉන්න දුර පුතාරන්න ඕව. දන්නේ නැති වෙටි අර කවුරුගේ ලයිට් නැති කාලේ සමහරක් වෙලාවත ඒ කාලේ ලාම්පුවේ නෑ නෙමෙයි. ඈ ඒ වගේ අධ්‍යක්ෂින් නැති ඉතින් එහෙම තිබුණේ නෑ. ඔයාලට එහෙම නෑ. දැන් ඔයාලට ඇත්තටම ලොකු පාසකම් තියෙන අපේ ගුවර පුතාලට ඒ ඉස්සර අපිට වගේ නෙමෙයි. එහෙම දෙද්දී ඔයාලා ශිෂ්‍යත්වය පහල කියන එකට බොහෝ ලකුණු ගන්න ඕනේ. දැන් නම් උත්තරේ කිව්වා මම කිව්ව කතාවත් එක්ක ලාම්පිය කියන්නේ චලය මත පාවුලියක්. ඉතින් අපි ප්‍රශ්න 30ක් කියන්නේ කරමු. දැන් නම් දැනගන්න ඕනේ ඔයාලගේ ලකුණු මට්ටම මොන වගේද කියන කාරණාව පුතේ දාන බලන්න තියෙන කීයක් හරිද කියලා නේ ඔය තියෙන්නේ අපේ පන්තියකට දරුවෝ සම්බන්ධ වෙච්ච අවස්ථාව ඉතින් එකක් බලන්න ගමු පුතේ වගේ ශක්ති 10 කීයක් හරිද කියන එක
නමක් එක්ක වෙනවා නම් හොඳයි ඒක කියන්න පුළුවන් සහිසි ඒවල තියෙනවා විමුස්ක විමුක්ති ඒවල තියෙනවා තියෙන තියම හරි කියලා very good දෙවි ගිහාගේ 10 10 9 හරි ගිහානේ දෙවුන් කියල මෙතුනි කාරුයා පයිමලාගේ බලයිනි වීරු දෙනකො එන්න මෙයා ඉනි කවුද තරින්දි තරින්දි මොකෝ ඉස්සකද දැන් කම්මැලි වෙලා තියෙදි හරි අපෝ මේ කැමරා මොකද නැගිටින් බලන්න අපහාසයෙන් මෙන්න මේ කවුද ඉසිරි ඉසිරි උමාය මොකද විදිහට ඉසිරි ඉසිරි ඉසිරිට ඇහෙනවද සර් ආ මොදාන අපි කට්ටිය අම්මම නැගිටින් බලන්න නෑ හුන්නෑ වගේ වෙරිදි ඉන්න ඇත් ඉන්නවද ඔය දුර පුතාව සමහර අය හරි පුතේ කපුරුවන් අය කැමරාව ඔන් කරන්න හැමෝම ඉතින් මට වාරු පේනවා ඒ පෙනීම ඒ කියන්නේ සරට පේනවා කියන එක වාරු මේ නිදිමත හැදෙන එකට දැන් අටව මාත් විතර වෙලා නේ ඔව් නැගිටිමු නැගිටිමු තාම ඉන්නවා මේ ඉඳගෙන ඉන්න අය කවුද සහරු බිල්දිමා දෙගෙන ඉන්න බෑ සරට පේනවා හරි දැන් හැමෝම ඕන නැගිටලා අපි මල්ලක් පිළිය ගන්න ආදරන ආදාම් බලන් සර් සිල් මල්ලක් පිළිය හැමෝ අයිය ගන්න හැමෝම ගන්න සත්‍යෙ ගන්න නේද? හරි. දැන් මාර්කුජි ගැහුවා. දැන් මුදේ මම කියන්නේ කරනවා. දැන් මම මාර්කුජි පේනවා නේද? බාන සර් පේනවා කියලා. හරි. දැන් මාර්කුජි ප්‍රොෆෙසර් මම කියන්නේ කරනවා. හරි. අද සර්. අද නිදිමත ගියානේ ඉතින් සමහර අය මම වාර්තා හරි ඉඳලා මතක් කරා අපේ දුව පුතාට අර අපේ රටේ එක ක්‍රීඩකේ ඔලිම්පික් ඉතිහාසයේ දක්ෂතම පරාජය මම එදා වාර්තා මතක් කරා අපි පුතේ ඉන්නේ මේ තරගයේ නේද පුත අපි මේ ඉන්නේ තරගයක නම මේ ඉන්න අපි හැමෝම මේ තරගයට ඇතුළත් වෙලා ඉන්නේ නේ එසා අපිට මේ තරගයේ මිදෙන්න බැහැ අපි මේ තරගයේ ජයග්‍රහණය කරන්න ඕනේ නේ ඉතින් හිත පුතේ නිදිමත බලන්න නැතුව කම්මැලිකම් බලන්න නැතුව දැන් ඉස්කෝලේ නිමාරු වෙන දවස් ටිකේ පාඩ කලින් තරම් මහන්සි නෑ කලින් තරම් මහන්සි නෑ ඉතින් වාරේ හැමෝම නේ මොම සක්‍රීයව මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ අනවශ්‍යයෙන් වැඩිපුර දැනුම් නිසා සිදු වෙන දෙයක් එක ගමනක් කඩා ගැනීම කියන අය මේක ධම්මගාතනේ අඩු වීම කියන අය ගංගා
බොහෝ අවස්ථාවල අපේ විමුක්ෂ වන ගානාව ඓතිහාසික නගරයක් අසල තියෙන ගමක් මේක. මේ නිසාම බොහෝ වෙලාවට අපරෝක්ෂ වෙන මේ මොන ගමද කියලා අහන්නේ. මොකක්ද මේ ගම? මැණික් ගඟ අපි දන්නවා කතරගම යනකොට අපි මැණික් ගඟෙන් නාගෙන තමයි යන්නේ. ඉතින් අපි නාලාව කියන බෝ කෑම වර්ගී තුලේ වාදී මේ ඔය ගඟේ හදලා නේ අපි මේ ගඟ අපමුච්ච කිරීම කරනවා. හරියට 285 ඉඳලා 290 දක්වා ප්‍රශ්න වල පිළිතුරු එවන්න බලන්නවා. 85 ඉඳලා 290 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු එවන්න අපේ යුතුය නාලිකාවක් එක්ක ඉන්න දුවලක ප්‍රාරම්භක වෙන අවස්ථාවක් වෙන්නේ නැහැ. අවස්ථාවක් වෙන්නේ නැහැ. ඔයාලගේ ප්‍රශ්න පිළිතුරු සපයමු. ඉතින් මම මේ ඉන්න දුවලක ප්‍රාරම්භ කියන්නේ දේ YouTube නාලිකාවක් තමයි වැඩිපුර ප්‍රමාණයක් දරුවෝ සම්බන්ධ වෙන්නේ. 1300ක් වගේ දරුවෝ සම්බන්ධ වෙලා තිබ්බා පහු කිය සතියේ වෙනකොට. නමුත් උදේ රැකවතුන් කියන්නේ මේ සෝම් එකත් එක්ක මේ වාරිකු සම්බන්ධ වෙන එක මොකද මුලින් එකක් ගන්නවට වඩා පාඩමට සම්බන්ධ වීම ඉතාම නේ ඉතාම පොඩි නම් මම දැන් පාඩම දෙවි කරන්නේ ප්‍රශ්නයක් ඔයාලට ඉවෙල අහන්න පුළුවන් නේ. ඒ නිසා ඒක අපි නිකන් මේ සෝම් හරහා සම්බන්ධ වීම ඉතාම අවදීනවා කියන එක තමයි මගේ පෞද්ගලික මතය. නමුත් ඉතින් ඔබේ සසිදු ඉන්නවනේ. සසිදු මොන දැන් තමයි සසිදු දැක්කේ පහු වෙලාද? හරි 286 වෙනි ප්‍රශ්නේ ආයි කෙනෙක් මිය ගිය පසු මෘත දේහයකට ආවන්නේ කුමන ආකාරයේද කියලා අහනවා. මැරිච්චාම මොනිය බෝදා කියලා මිනිය නාවන්නේ මොන ආකාරයේද කියලා මේ අහන්නේ. උත්තරය අපේක හින්දු කියන අය, උත්තරේ අංක දෙක ඉස්ලාම් කියන අය, උත්තරේ අංක තුන කතෝලික කියන අය. එවන් වාක්‍යයේ උත්තර කෙනෙක් මිය ගියාම මృత දේහය නාවන්නේ කුමන ආගමේද? උදේ මේවා එහෙමයි. ඒවා අපේ සංස්කෘතියත් එක්ක එන දේවල්. අපිට ඒවා ඒ කියන්නේ ඒවා පිළිවද අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි ආගමකට පිළිවෙල දේවල් කියන ඉතින් ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. අපි මිනිස්සුන්ගේ සංස්කෘතිය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. ඒ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න තමයි මේ වගේ ප්‍රශ්න දාන්න තියෙන්නේ. දැන් අපි මේ දවස්වල කතා කරන ප්‍රශ්න වල මෙන්න මේ වගේ දේවල් තමයි ගොඩක් තිබුණේ. දැන් ලබන සතියේ ඉඳලා එන ප්‍රශ්න ටික ඔක වෙනස් වෙනවා. කෙනෙක් ඉන්දියාවේ විතර දේහේ නාවත් මුතේ ඉස්ලාම් ආගමෙන් 286 අන්තිම ප්‍රශ්නය 284 නිරෝගී ආයුධ දිනකට කිනිපත් ගතේ දායකමානය දවසේ මුල්තල 10 අතර වතුර ඇලිය කිව්වම අපිට අවශ්‍යතාවයක් නැති වෙන්නේ. දැන් ඔන්නම දේ කාලෙක චොඩි පුතේ කියලා මේ අලුතෙන් ඉස්කෝල මොනිසෝරි. හරි මේ මොනිසෝරියට ගියාම දැන් ඒ ටීචර් සාමාන්‍යයෙන් දැන් ළමයි කියනවනේ අපිත් එක්ක එහෙමත් අපිට ඉස්කෝලේදී කියනවා පොඩි පන්ති වලට ගන්නන්න ගියාම මොනක් හරි අඩුවෙන් තමයි පොඩි පන්ති වලට යවෙන්නේ. ගියාම මේ දරුව ඇවිල්ලා කියනවා මේ සර් කරුපානයි ඊළඟ කියනවා කියන්නේ. හරි ඉතින් එහෙම කිව්වහම දැන් මේ ටීචර් එක මේක කාරණයක් වුණා. ටෙස්ට් එක උදේ එහෙම කියන එක කැතයි නේ. ඔයාට අහපු මේ වගේ ටොයිලට් එකට යන්න ඕනාවත් එහෙම ඔයා මල කියන්න ඕනි ටීචර් සින්දුවක් කියන්නේ අන්න දෙන්න. ඒකට මම දන්නවා ඔයාලා මොකද යන්නේ කියලා. අයිතෝර මම වාගේ දේවල් කියලා මම දැන් මේ ටීචර් ළමයිට කිව්වා. හරි දැන් මේ ළමයි එයාට මේ සොයිදට යන ඕන වුණාම ටීචර් කියන්නේ ටීචර් සින්දුවක් කියන්නේ යන්න ඕන කියලා. හරි ඉතින් එතකොට මේ ළමයි ටීචර් සොයිදට එකට යන්න හදන දැන් මම කොහොමද කාර්යය කියා මේ එක ළමයිට
ගෙදරදි පුතේ රෑ නිදාගෙන ඉන්න ළමා ප්‍රොජෙක්ට් එකට යන්න උනා වෙන්නේ තරමක් අලුතු එකට. දැන් මේ ළමයා අම්මට ඇහලා කියනවා මේ සිතුවක් කියන්න. අම්මා කල්පනා කරනවා මොන බලවද ඇද මේ රෑ 12 වෙනකම් සිද්ධු කියන්නේ. මොන සිද්ධුද ඔන්න නිදා ගන්න පුතේ මේ දැන් හෙට උදේ සිද්ධු වෙනවා කියලා දැන් ඔන්න අම්මා ගා ගන්න කට ඇන්නේ. හරි. දැන් මේ ළමයා දැන් ඉවසෙලි ඉන්නවා වෙන කතාව කරගෙන. එහෙම ඉන්නකොට දැන් ඉන්නම බැරි ආයි බැරිනවා අපි සිද්ධුවක් කියන්නේ දැන් ආයි බයි ආයි නැන අම්මා මට දැන් දාන දැන් ළමයා ටිකක් ගෙන ටිකක් දැන් නම් ඉන්නව බෑ අපිට ආයි ගන්නව බඩ අපි දැන් නම් බඩ ඉන්නව බෑ මට සිද්ධුවක් කියන්න ඕනේ ඒකෙන් දැන් අම්මා කල්පනා කරනවා දැන් මට කොහොමද දැල්ලා තාත්තට දිමාංශ වෙලා ඇවිල්ලා තාත්තට ඇහෙන්නේ නැති වෙන්නේ නම් ඊට මගේ කටතල සිද්ධුව කියන්නේ නේද ඊට පස්සේ මොන දේදී මන් දන්නේ හරි සාමාන්‍ය දෙය දිනකට අපි බොහොම වතුර ප්‍රමාණය බොහොම හයම අතක අතර එනම් අපි අපු 208 අතර මේ ප්‍රශ්නයට අපි අද දවසේ කතා කරන 288 වෙනි ප්‍රශ්නය ස්වාභාවික ජල පිරිසිදු කාරකයක ස්වාභාවික ජල පිරිසිදු කාරකයක උත්තරේ අංක එකේ ගිනියට කියන අය උත්තරේ අංක දෙක තිරිඟු වැට කියන අය උත්තරේ අංක තුන ඉරිමු ඇට කියන එවන් මානෝදේ උත්තර ස්වාභාවික ජන පිරිසිදු කාර්යයේක ඉංගිනියට කිනිතු වැඩ ඉරිමු ඇට ගහන්සා උත්තරේ වල තියෙනවා ඔබේ ස්වාභාවික ජන පිරිසිදු කාර්යයක් වෙන්නේ ඉංගිනියට ඉංගිනියට දෙසිය අසුත් නම් වෙන්නේ ප්‍රශ්නේ අපි අද දවසේ කතා කරන ආන්දියාරින් උදාගෙන බුදුගත ජලය රවණ ප්‍රදේශයේදී ඒක රවණ කියන අය ඒක යාපනය කියන අය තුන පරිතර කියන අය එවන් පන්ති උත්තර ආර්යයන් පාවිච්චි කරන්න පිළිදි කියලායි ආන්නේ එවන ඇත්තටම වරදින්න ඕනේ නැති නැති ප්‍රශ්න වරදින්නෙත් නෑ ප්‍රශ්නේ ලස්සන විකුමයිස් මල්ල කෙනෙක් අරන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ පුතේ යාපනය තමයි ගොඩක් පසුලේ තමයි යාපනයේ ප්‍රදේශයේ ජලය අහුව වෙන්නේ ඒ නිසා මේ තැන්වලදී වතුර ලබා ගන්න ලනුවකින් ගිහින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේ නිසා ආන්ඩියාට ගොඩකින් නිද පාවිච්චි කරනවා යාපනය 280 වෙනි ප්‍රශ්නය ස්කෘප්පු යන්නේ ගැලවීම නේද භාවිතා කරන්නේ ස්කෘප්පු යන්නේ ගැලවීම මොකක්ද වර්ණනා කරන්න කියලා අහන්නේ ඒක විදිය කියන අය දෙක ඉස්කෝරු නිහන කියන අය තුන අමුදි කිය කියන අය ඉස්කෝරු වැරයා කැලරීමට භාවිතා කරන්නේ මිටි කියන අය එක දාලා මැසේජ් කරන්න ඉස්කෝරු නිහන කියන අය අපිට දෙක දාලා මැසේජ් කරන්න අඩු මිටි කියන අය අංක තුන දාලා මැසේජ් කරන්න මිටි කියන අය එක දාලා ඉස්කෝරු නිහන කියන අය දෙක දාලා අඩු මිටි කියන අය තුන දාලා වගේ උත්තරේ මැසේජ් කරන්න පුතේ හැමෝම ඉක්මනින් ඉස්කෘප්පු යන්නේ ගලවන පොතේ අපි භාවිතා කරන්නේ ඉස්කෘප්පු නියන දැන් මොන පුතේ ප්‍රශ්න අපි 280 දක්වා විතර ලිව්වා පුතේ බලන්න ප්‍රශ්න 10 තුල නිවැරදි විතර ගානේ වන්න බලන්න හැමෝම ඉක්මනින් 10 කියන කරද කියලා වන්න පුතේ ඉක්මනින් නිතුලින් 10 10යි 90 10 10යි ඔහාස 10 10යි චෙමුදි 10 10යි රසිත 10 10යි චන්දු 10 9යි හිරුකි 10 10යි විමුක්ති 10 10යි පාචිනි 10 10යි අනේ මම ලොකු එකක් ගන්න ඉන්නේ කිව්වා නම් වාසු 10 10යි අහේ ආශි 10 10යි මල්ලි 10 10යි රාංශනී 10 10යි සොනාලි 10 10යි ගගන 10 10යි ඒශානි 10 10යි ඉසුරි මාය 10 10යි ඉතින් අපේ දැන් ගුලා දක්ෂ දරුවෝ ඉන්නවා ඉතින් අර අපේ පරිසරය පේපරේ මම කිව්වේ 10 ප්‍රශ්න 30ම හරියයි කියලා කියන්නේ විනාඩි 15ක් ඇතුළත උත්තර දීලා
අසෝ දෙකක් කියන්නේ වැරදි පිළිතුරු දුන්නු දරුවෝ දැන් අපි ඊගාව ප්‍රශ්න පත්‍රයලට ටිකක් අමාරු ප්‍රශ්න දානවා පළවෙනි පේපර් එක නිසා මම පොඩ්ඩක් බේසික් කරලා දුන්නේ අගෝස්තු 30 වෙනිදා තමයි අපේ ඊළඟ විභාගයේ පැවැත්වෙන්නේ එකක් මීට පහවන්න ප්‍රශ්න 30ක් පිළිතුරු ලබා දෙන්නයි තියෙන්නේ අපේ මොහොත විභාගයේ අපි බලාපොරොත්තු වෙන සම්මතයි සාකච්ඡා කිරීම කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බලන්නකෝ බයිසිකලයක් මැදගෙන යන්නේ කවුද කියලා බයිසිකලයේ පාසලෙන් පැදීපතන බලයේ එක පැඩලෙට කියන අය දෙක හැන්ඩලෙට කියන අය තුන ඉදිරි රෝඩියට කියන අය බයිසිකලයේ පාසලෙන් පැදීමට බලය ගන්න ඕනි කාරණ කියලා අහන්නේ හැන්ඩලෙට කියන අය අත පැඩලෙට කියන අය එක දාලා මැසේජ් කරන්න හැඩරේට කියන අය අංක දෙක දාලා මැසේජ් කරන්න ඉදිරිපස රෝහලේට කියන අය අංක තුන දාලා මැසේජ් කරන්න. පොදුවේ හැඩරේට තමයි අපි බලය ගන්න බයිසිකලය පදිනකොට දැන් මේ බලන මේ රූපේ ලස්සන අක්ක කෙනෙක් බයිසිකලයක් පදිනවා. මේ පදින බයිසිකලය තුල බලන යා පාද මගින් බලය සපයන්නේ හැඩරේට නෙවෙයි පැඩලට. ඒ පැඩලේට තමයි අපි බයිසිකලයක් පදිනකොට බලය සපයීම සිද්ධ කරන්නේ. චුම්බකවලට ආකර්ෂණය වෙන ද්‍රව්‍යයක් වන්නේ චුම්බකවලට ආකර්ෂණය වෙන ද්‍රව්‍යයක් වන්නේ එක අර්ධෙත් කියන අය එක දාලා මැසේජ් කරන්න දෙක කඩදාසි කියන අය අංක දෙක දාලා මැසේජ් කරන්න තුන පාස් කියන අය අංක තුන දාලා මැසේජ් කරන්න අල්පෙත් කියන අය කඩදාසි කියන අය පාස් කියන අය උදේ මෙතෙන්දී වරක් විවර විතරයි තෝරන්න ඕනේ එවනේ පොඩක් බලන්න මුදේ සෑම ඉක්මනින් ඉක්මනින් උත්තරය යොමුවා 292 කට විතර උත්තරේ වලට ටිකක් වෙනස් වරද්ද ගන්න පුළුවන් ප්‍රශ්නෙ. අපි මේ කතා කරද්දී ශිෂ්‍යති භාගයේ ඉන්න පුළුවන් ප්‍රශ්න. උදේ මෙතනදී චුම්බකවලට අල්පෙනිති කියන එක ආරක්ෂක වෙනවා ඒක ඇත්ත. ඕනම අනුකෙනෙක්ට චුම්බකවලට ආකර්ෂණය වෙනවා. හැබැයි කඩදාසි කියන දේවල් චුම්බකවලට ආකර්ෂණය වෙන්නේම නැහැ. කඩදාසි චුම්බකවලට ආකර්ෂණය වෙන්නේම නැහැ. කාසි ගත්තහම පුතේ සමහර කාසි චුම්බකවලට ආකර්ෂණය වෙනවා. සමහර කාසි චුම්බකවලට ආකර්ෂණය වෙන්නේ නැහැ. අපි වඩා නිවැරදි පිළිතුරක් තෝරන්නේ. එක්සත් දැක්වි දෙන්න කියන උත්තරත් එක්ක අපිට ගන්න වෙන්නේ පළවෙනි පිළිතුර තමයි චුම්බක වල ආකර්ෂණය වෙන ද්‍රව්‍යයන් ගන්නේ කිව්වා අල්පෙනිති. ඔබන් එක ඔබන් නම් තාපි කෝරුවයි අතර වුණාම ගන්න තාපි කෝරුවයි එතනදී මුදේ කාසි නෙවෙයි ඉවරද පිළිතුර දැන් අර ගිය සතියේ ඒ ප්‍රශ්නයක් ආවා අපි අර මම ඒක ඉදා එතකොට දැන් ඒ වගේ දැනෙති දරු අසන්න මෙන්න දැන් කොයි එකද නිවැරදි පිළිතුර උගස් කියන්නේ උගස් වලින් කරන්නේ කියන්නේ මොනවද පොතේ එතනදී අපි මරන්න ඕනේ ප්‍රධානශයෙන්ම දිගින් උත්තර අතරේ හරියම උත්තරේ දැන් මෙතනත් එහෙම වෙන්න පුළුවන් මම කිව්වා මැසේජ් කරන්න පුළුවන් සර් මේ කාසි ආකර්ෂණය වෙනවානේ වීඩියෝ කරලා කියන්න පුළුවන් පොතේ අපි පිළිති කියන දේ ගත්තාම අත්වාරේ කොහොමද අපිට ආකර්ෂණය වෙනවමයි කාසිය මේකත් ආකර්ෂණය වෙන්නේ නැහැ දිශ අනුසුන් වෙලි ප්‍රශ්නය පාකිස්තාන රේන්ජි කරදාසයක් පිළිතුර ගැනීමට බාල් කරන්නේ එක පංචරේ කියන අය
දෙක කටරේ කියන අය තුන ඇතුළත කරු කියන අය පංචකාමරයේදී කලදාසු සිදු කර ගැනීමට භාවිත කරන්නේ පංචරේ කියන අය කටරේ කියන අය ඇමනුන් කපු කියන අය ඔබතේ පංචරේ තමයි අපි පංචකාමරයේදී කලදාසු සිදු කර ගැනීම සිද්ධ කරන්නේ අපි අද දවසේ කතා කරන 295 වෙනි ප්‍රශ්නයට යමු දැති ලෝක සංත උපකරණයකි දැති ලෝක සංත උපකරණයකි එක වයිස්තරේ කියන අය දෙක මිල්බැරෝ කියන අය තුන්වෙනි එක හිරමණය කියන අය බයිසිකලය මිල්බැරෝ සහ හිරමණය දැති සංත උපකරණයකි දැති කිව්වහත්තේ දැති ලෝකවල නෑ දැති ලෝක සංත උපකරණයකි බයිසිකලය දෙහිරමණි දැති කියවා හිරමණ දැති හැබැයි ඒක දැති ලෝක නෙවෙයි දෙචියා වතහ නිරසක ටයිල් සංකීපිතට භාවිත කරන්නේ උත්තරය අංක එක අතකොලිට කියන අය උත්තරය අංක දෙක අහොරටි කියන අය උත්තරේ අංක තුන ගල්මි කියන අය රත්බාරතාව නිවසක ටයිල් සංකීපිතට භාවිත කරන්නේ උතේ රබර් මිටිය තමයි අපි නිවසක තවින් ටයිල් සම්බන්ධ කටයුතු කරනකොට භාවිත කරන්නේ හරි එමනම් අද දවසේ අපි තව ප්‍රශ්න පහක් විතරයි කතා කරන්න තියෙන්නේ ඉතින් ආවම වෙනද ඔබේම සර්ට් එක කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්න දුබල පුතාලට අපිත් එක්ක රැඳී ඉන්න පුළුවන් මයික් ඔන් කරන්න දෙනවා 300 වෙනි ප්‍රශ්න කතා කරාට පස්සේ ඒ හැම දවසකම දරුවෝ ගොඩක් දෙනෙක් ඉන්නවා මාත් එක්ක කතා කරන්න ඉතින් ඔයාලට සර්ට් එක කතා කරන්න නැතිය ඉන්නවා නම් මොන කතා කරන්න පුළුවන් අහු බලමු ඊගාවට ප්‍රශ්නේ අපි අද දවසේ කතා කරන 296 ලිනි කටයමක් කපා ගැනීමට සුදුසු වන්නේ උත්තර යන්ත්‍රික කියලා කියන අය උත්තර යන්ත්‍රික නියන කියන අය උත්තර යන්ත්‍රුණ වාහකුන්ගේ කියන අය මේ මේ දීලා තියෙන ප්‍රශ්න අතරින් ලිනි කටයමක් කපා ගන්න සුදුසු වෙන්නේ මොනවාද කියන එකයි අහන්නේ උත්තර යන්ත්‍රික කියද කියන අය උත්තර යන්ත්‍රික නියන කියන අය උත්තර යන්ත්‍රුණ වාහකුන්ගේ කියන අය උදේ ලිනි කටයමක් කපා ගන්න අපිට වැදගත් දෙන්නේ නියන නියන අපි යමු 97 වෙනි ප්‍රශ්නයට අද දවසේ කතා කරන 97 වෙනි ප්‍රශ්නය කරුණා කැඳින්කට යොදා ගන්න හැකි උපකරණයකි කරුණා කියලා කියන්නේ වාක් දෙයලා තමයි ප්‍රති අපි කරුණා හදාගන්නේ ඒකට අපි ගෙදර කරුණා කරන බවට අපිට පාවිච්චි කරන්න පුළුවන් උපකරණය කියලා අහන්නේ ඒක පිහිය කියන අය එක දාලා මැසේජ් කරන්න දෙක අඳුර කියන අය අංක දෙක දාලා මැසේජ් කරන්න තුන්වෙනි එක දිලේ කියන අය අංක තුන දාලා මැසේජ් කරන්න කරුණා කැපීමට යොදා ගන්න හැකි උපකරණයකි එක පිහිය කියන අය දෙක අඩුව කියන අය තුන ගිරේ කියන අය පුතේ ගිරය කියන අපි ගොඩක් දුවල පුතාර නිවැරදි පිළිතුර තේරුවා ඒක බොහොම පහසු ප්‍රශ්නයක් කියලායි මට කියන්න තියෙන්නේ අපි යමු 298 වෙනි ප්‍රශ්නයට අපි අද දවසේ කතා කරන 298 වෙනි ප්‍රශ්නය උත්තරේ එවන්න බලන්න ඔබට උත්තරේ ඉඳ බලන්න මොකද අපේ අම්මලා හරි තරහයි දුරු වෙන දෙක මොකද මල්පතාවට විසව වැඩි බොහෝවට ප්‍රතිසේවිත නේද නේ සමහර අය ආවම අම්මලා එන්න පොඩ්ඩක් පැහැදිලි ඉඳි මැස්සා කාල් තෝරලා හිට වෙදි නේ දුරු වෙන දරුවා විසඳන නේ දැන් ඔය විසිකර නැයි කිනාත් කරනවා මට තේරෙයි හරි බොහෝවට වලට අනිකතර සමිති වන්නේ බොළු බෙල්ලා බොළු බෙල්ලා ඊගා පොඩි 299 වෙනි ප්‍රශ්නය
පතෝල කරණිල වේ නිසා වලට හානි කරන සතෙක්. පතෝල කරණිල වගේ දුක් වලට හානි කරන්නේ කවුද කියලා හිතේ මෙතන අහන්නේ. උත්තර යන්ත්‍ර එක ගොයම් නිසා කියන අයක් එක දාන සිස් කරන්න. උත්තර යන්ත්‍ර දෙක ඉන්නස්සා කියලා අයක් එක දාන සිස් කරන්න. උත්තර යන්ත්‍ර තුන කුරිටා කියන අය අංක තුන දාන සිස් කරන්න. මම නම් කිව්වා නම් උත්තර පතෝල කරණිල වේ නිසා වලට හානි කරන සතෙක් කියලා යන්නේ. අවසාන ප්‍රශ්නය උත්තර යන්ත්‍රික චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයා කියන අය මහත්සේකර කියන අය උත්තර යන්ත්‍ර තුන අයිය මාර්ගීය පොල්ල කියන අය ලෝකයේ තුන්දර ලංකාවයි ලංකාවයි ශ්‍රී ලංකාවයි අපනිද භූමිය ලංකාවයි එන මේ කීටය මේ කතා කරන්නේ ලෝකයේ තුන්දර ලංකාවයි ලංකාවයි ශ්‍රී ලංකාවයි අප භූමිච භූමිය ලංකාවයි කියන මේ කීටය රචනා කරේ පද රචනයේ කාවිනු කියලා යහන්නේ ඒවට බලමු ඔයාලගේ උත්තර අවසාන ප්‍රශ්නේ තොන්න ටික 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 වර්ධන ගතියක් අපිට පේනවා උදේ ඊරිය වල නැතුමා තමයි මේ පද රචනය කරලා තියෙන්නේ ඉතින් ඔන්න ශිෂ්‍යත්ව විභාගයට තව බොහොම කෙටි කාලයක් තමයි තියෙන්නේ ඉතින් අපි මේ වැඩසටහන ආරම්භ වෙන අපේ ඒකායන ප්‍රාර්ථනාව ශක්තිමාගේ ඉහලින්ම ජය ලැබෙන්න කියන එක ඉතින් අපේ ආදරණීය දුවල පුතාලගෙන් නේ අපි අද දවසේ සම්වරගෙන යන්න හදන්නේ ඉතින් අද දවසේ සම්වරගෙන යන්න කලින් විශේෂම පතක් කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා පළවෙනි කාරණාව මොකක්ද අපේ විභාගයේ පැවැත්වූ විභාගයේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ගන්නවා ඊගාව කාරණා සම්මුතිය අපේ දිවෙණි පරිසරයේ භාගයේ පැවැත්වෙනවා තුන්වෙනි විශේෂ කාරණාව මේ වෙනකොට අපි භෞතික ඩිජිටල් අන්ති කියන්නේ ඩිජිටල් සම්බන්ධනයක් සූදානම් කරමින් ඉන්නවා නගර කිහිපයක දැන් ඒ කාර්යද්දට චේකුරාමගේ උත්තරින්ගේ විශේෂ ආරාධනාවක් අමුලා මේ අපි පන්තිය බලලා පරිසරයේ කුරුස කරලා දෙන්න පුළුවන් දෙයක් ඒකත් එක්ක සම්බන්ධ වෙනවා ඒ වාලට වලේ නගරයේ මේ වෙනක් සූදානම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඉතින් එහෙමනම් අද දවසත් නේ ඔයාලගේ සම්වරගෙන යන හදාගත්තේ පණහොනි පිට කලින් ඔයාලගේ පිළිතුරු දාන්න කීටියක් හරිද කියන කාරණාව අන්තිමේකට උත්තරේ දෙන්නේ අන්තිම උත්තරේ ඊරිය වල තිබුණා සතුටු සත්තර අතරේ සතයි කියලා දාලා තිබ්බනේ හරි එහෙමනම් ඔබලාගේ පොඩු ටික දැක්කේ නෑ ගොඩක් දවසකින් සතියකින් තමයි නේද අපි දකින්නේ බාන සතිය කතා කරන්න පුළුවන්ද කියලා හරි කොහොමද පුතා 253 ඩොලර් කියන්නකෝ උත්තර එක ඒක
Good night. Bye.